ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. කොංගල් ආන්ටි ඒ දෙන ගියා අයියලා ගෙදර ගිහිල්ලා ඉන්නේ කියලා. දුව ඔයාට ඉන්ෆෝම් නොකර වැට ආපු නැති එක වරදක් තමයි මේ. මං ආපු ගමන් කියන්නම් මයන්ට. නෑ 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 අංක. මුකුත් කියන්න එපා. ඒකේ ප්‍රශ්නයක් නෑ. වෙන තැනක රස්සාවක් කරා නම් මෙලහට ආස් කරලා. අංකල් උත්පලාපේ කම්පැනි වැඩ කරන්නේ පුදුමාකාර හැඟීමකින්. උත්පලා අපේ කම්පැනිේ ඉදදී තිබුණ තැන නෙවෙයි අද අපේ කම්පැනි තියෙන්නේ. ඊට වඩා ගොඩාක් කියලා තැනක. ඒකට වග කියන්න ඕන උත්පලා. දරුවෙක් ගැන හොඳක් ගුණයක් වර්ණනාවක් තව කෙනෙක්ගෙන් අහන්න ලැබෙන එක දෙමාපියෝ හැටියට අපිට ලොකු සතුටක්. උත්පලා කියන්නේ ගොඩාක් බුද්ධිමත් ළමෙක් අංක. බුද්ධිමත් කෙනෙකුට වුණත් ජීවිතේ සමහර දේවල් වර්ධින අවස්ථා එනවා පුතේ. ඒක මං හිතන්නේ පෙර කර්මයක් වෙන්නේ. එහෙම දේවල් වෙනවා. මං දන්නවා අංක. අංකල් ඔය කියන්නේ උත්පලා කැලුන්ට ආදරය කරපු එක නේද? ඔව් පුතේ. මගේ දරුවා හුඟක් අහිංසකයි. ඒ වගේ මෙයා කවදාවත් කාටවත් බොරුවක් වංචාවක් අසාධාරණයක් කරන්නේ නැහැ. ඒත් අද එයාට අසාධාරණයක් වෙලා තියෙනවා. ඔයත් ඒක දන්නවා. අංකල් ඔයගෙන හිතේ දුක් වෙන්න බංක. උත්පලා කියන්නේ ගොඩාක් හොඳ ළමයෙක්. එහෙම හොඳ ළමයෙකුට හැමදාමත් වරදින්නේ අංක. කවදාද දවසක හරියනවා. බය වෙන්න එපා. එන්න කොහොමද? වාඩි මම මොන හරි බොන්න ලෑස් කරා. එපා බංක. මම මෙහෙම යන්නම් දැන්. නෑ නෑ. ඔයා මොන හරි බීලා යන්නම ඕනේ. මොකද නැත්තම් මට බැනුම් අහන්න වෙයි. හලෝ මයන්තුවා කොහෙද ඉන්නේ මම මේ ඔෆිස් එකේ ඉන්නේ මම මේ එනක මම මගේ ඉන්නේ දැන් වා ගෙදරින් ඇවිල්ලා මුගක් වෙලානේ ආව් මම මේ යාළු ගෙදර ගිහිලා මං ඔෆිස් එකට ඇවිල්ලා ගියේ කවුද යාළුවා මං දන්නේ නැති කෙනෙක්ද මොකද මේ පොලිසියෙන් ඔය ප්‍රශ්න අහන්නේ හා ඔයාලා මොනවද දැන් දැනගන්න ඕනේ මං ඔච්චර කේන්ති ගන්න දෙයක් කිව්වේ නෑනේ. ඇත්ත කියන්න මයන්ද කොහෙද අනේ ඉන්නේ? මම යාළුවෙක් ගෙදර ඉන්නේ. මොකද්ද? දැන් ඉසෙල කොනේ මග ඉන්නේ කියලා. කොහොමද එකපාරට යාළුවෙක් ගෙදර උනේ? මයික් මන්දිනා ෆෝන් එක තියා. මෙතන අද ඔය දෙන විතරද ඉන්නේ? ඔව් මිස්. එතකොට උත්පලා? ආ උත්පලා මිස් අද ලේව දාලා වෙන්න ඕනේ. ඊයත් ආවේ නෑනේ. මෙතන නම් අමුතුවෙන් හදන්න වෙයි වගේ. සාවට පස්සේ කියන්න මට කෝල් කරන්න කියලා. බුරුතලියෙන් හදපු ඇඳකට පුළුන් ලීයෙන් කකුල් දැම්මා වගේ. අනේ අපේ රත්තරන් ටිකට ඉන්න සර්ට මේ උර චක්‍රමාලේ කරේලන අපේ මැඩම් ගත්ත තීරණේ නම් හරි වැරදි කල්පනි මිස්. අපි මොනා කරන්නද රූපසිරිය අයියේ? අපිට කරන්න කිසිම දෙයක් නැහැ. මෙයා හෙට අනිද්දා මෙතන මුල් පුටුවට ආවම අපිට කරන්න ගොඩාක් දේවල් තියෙයි. ඒ මොනාද රූපසිරිය අයියේ? අඬන්න, දොඩන්න, වැළපෙන්න, තව වෙන රස්සාවක් හොයාගන්න. ඒක නම් ඇත්ත තමයි. දැක්කනේ. මෙතන මුලින් ඉඳලා වෙනස් කරන්න වෙයි කියලාත් කියපු විදිය. චාමරි මිස් අපේ මයන්ත සර් කසාද බඳින්න හදන්නේ මේ ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනි එක නිසා කියන එක අපේ මයන්ත සර්ටත් තාම තේරුම් ගිහිල්ලා නැහනේ. ඔව්. ඒකට ඉතින් අපිට කරන්න කිසිම දෙයක් නැහැ. වෙන්නේ මොනවද කියලා බලාගෙන ඉන්න වෙරින්න. නන්දා ඔයා ඇනිල නවත්තලා මට කියන්න මොකද සිද්ධ වුනේ කියලා මම පිච්චෙනවා වගේ මට තේරෙන්නේ නැහැ මේක කොහොමද කියන්නේ කියලා අයියේ ඔයා හොඳටම දන්නවා ඔයා ආණ්ඩුවට මම කැමති නැහැ කියලා
කරුණා කරලා ඇනිල නවතල කියන්න මොකද සිද්ධ වුනේ කියලා. ලොකු පුතේ. ඇයි ලොකු පුතේ අපිට මෙහෙම කරන්නේ? අපි මොකද්ද ඔයාට කරපු වැරද්ද? මම ඔයාට වරදක් කළාද? මම ඔයාට වරදක් කළාද? මේ සුදුනංගි ඔයාට වරදක් කළාද? නෑ නේද? ඒ පාර මෙයා මොකද කළා තියෙන්නේ? මමත් මේක දැනගත්තේ අද. මිගිල්ල හැම දෙයක්ම අංගගෙන දුක් වින්දා. මේ තද උදේ. මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්නකෝ නන්දා. මිගිල්ලට දරුවෙක් ලැබෙන්න ඉන්න වාක්කේ.
ඔබ මොකද මේ කලේ? ඇයි මොකද වෙලා තියෙන්නේ? පිටුවේ ඉඳ මගේ රඩ්ඩට. පිටුව? මම මොකටද පුච්චන්නේ? අනිත් එක මං අද ගිනි පෙට්ටියක් තියෙන්ද බෑ. දන්නද දේ ඔබ අන මොකටද ගියේ? රුපියල් 1000ක් දැන්. ඈ? 1000? ඒ මොන වුණ බම්බෝකටද? අයිසියක් ගිනා තියෙන්නේ. සල්ලි දෙනවද? පොලිසිය යනද? ඈ? පොලිසි? මං අද සල්ලි නෑ අනේ. මර ගන්න දෙයක් නෑ මට සල්ලි ඕනේ. මල් පැලි වික්‍රමු සල්ලි ඇතිනේ සල්ලි හරියන පොලිසිය පොලිසිය පොඩක් ඉන්න බලේ පොලිසියෙන් නෑ මාතනේ අනේ පොඩක් ඉන්න මටත් හොඳ පාඩම් නෙවෙයි නොදන්න මලේලා උපන්න යනවට අනේ මෙතන දහක් නෑ 500ක් දෙන අනේ මේක තියාගන්න වඳින්න 500ක් නේ ඔව් කමක් නෑ අපරාධෙම ටැබ් එක මල් පැල ගන්න නැද්ද එපා එපා ඇති 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 කියන්නේ ගතය ඇති ලබු මෙහෙට දුවගෙන එනව ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ අයියේ. සුදු පුතේ. මේක ගැන කලමු දැනගෙන හිටියද? මට අන්තිමට තේරෙද්දි මං අයියට කිව්වා මම. ඉතින් එයා මට බැන්න. මං එයාට දෙවියෙක්ට වගේ ආදරය කළේ මම. එයාත් මට ලොකු ආදරයක් පෙන්නුවා. ලොකු අය මාව බඳින්න පුරුදු වෙලා හිටියේ. ඊට පස්සේ මොකද සිදුනේ? ඊට පස්සේ ලොකු අය කිව්වා ඩොක්ටර් කෙනෙක් ළඟට යමු කිව්වා. ඒ මොකද? හරියටම දැනගන්න. ලොකු අය කිව්වා බබෙක් නම් බබා නැති කරන්න බෙහෙත් ගෙනත් දෙන්නම් කියලා. පද්මා මේක මගේ දරුවෙක් නෙවෙයි. අපරාධකාරී. කවදාවත් මගේ දරුවෙක් මෙහෙම කරන්නේ නැහැනේ. ඔයාට ඔය ටික වැඩි බුද්ධිමත්ව හිතන්න තිබුණ සුදුදු වේ. මං ලොකු අය තරම් මේ ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කළේ නැහැ. එයාට තරම් මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක්ට ආදරය කළෙත් නැහැ නේද? ඇයි අපි එදා වෙඩින් එක කියන්න ආපු දවසේ මේ ගැන නොකිව්වේ? මං හිත හදාගෙන හිටියේ නැන්ද? මට ආදරය කරන්න නැති කෙනෙක් ළඟට බලහත්කාරයෙන් යනවට වඩා මගේ මේ අම්මයි තාත්තයි ළඟ තනියම ඉන්න එක හොඳයි කියලා මං හිතාගෙන හිටියේ. මේම දෙයක් වෙයි කියලා මං හීනකින්වත් හිතුවේ නැහැ. හැමදේම අවුල් වුණා අයියේ. අවුල් වුණා නෙවෙයි පොඩි. අවුල් කළා. ඒ විතරක් නෙවෙයි. අපි හැමෝම මූණේ දැලි ගියාවා. දැකන කිසි දෙයක් දන්නේ නැතුව වගේ පිටිවිලා ගිහුව හැටි. අපි දැන් මොකද කරන්නේ? පත්ම මට මේකත් එක පුදුම කේන්තියක් එන්නේ. පොඩි දැන් මොකද කරන්නේ? කවුරු මොනවා කරත් මම මගේ කෙල්ලවයි ළමෙන් ඉන්න දරුවයි බලා ගන්නවා අයියේ. ඉත ඉත යන පොඩි මං අහගෙන ඉන්නේ. මේ ලෝකේ සාධාරණයි කියලා දෙයක් තියෙනව නේද අයියේ? පොඩි නංගී මං කාටවත් අසාධාරණයක් කරන මිනිහෙක් නෙවෙයි කියලා ඔයා හොඳටම දන්නවනේ. කාට කොහොම කළත් සුදුට අසාධාරණයක් වෙනවට මං කැමතියි. මං කුමාරසිරි අම්ම වෙලා මේ ගැන තීරණයක් අරගෙන හේනවා. මොන හේකටද මයන්තුවා උත්පලයි ගෙදර ගියේ? උත්පල ඔෆිස් ආවෙ නැහැ කියලා දැනගෙන කැඳගෙන ඉඳ ගියාද? චාමරේ උත්පලා කියන්නේ අපි අටද වැඩ කරන කෙනෙක් විතරක් නෙමෙයි. අන්නේ කොහොමද මතක තියාගන්නේ? මොකද්ද?
එතනින් එහාට මොකද ඔයාට ඇති තියෙන සම්බන්ධය? උත්පලගේ ෆැමිලි එකයි අපේ ෆැමිලි එකයි දන්නේ ගොඩාක් කල් ඉඳන්. තේරුණාද? මම පුංචි කාලේ රත්නපුර ඉද්දිත් මම එයා හොඳටම දන්නේ. මයන්ත මොන්ටිසෝරි ටීචර්ස්ලගේ ඉගෙන ගත්ත දේවල් අපි ඒ ලෙවල් ක්ලාස් එකේ ඉගෙන ගන්න නැහැ. අපි ඉහළට යනකොට හැමෝම කරේ තියන් යන්න ඕනෙත් නැහැ. මොන්ටිසෝරි ටීචින්ග් ඉගෙන ගත්ත දේ කවදාවත් අමතක කරන්න හොඳ නැහැ චාමරි. මොකද ඒ ලෙවල් ක්ලාස් එකට යන්න ඒදල් ගොඩාක් බලපානවා. ඒකයි. හරි මොකටද ඔයා උත්පලගේ ගෙදර ගියේ? යාසනීපෙන් ඉන්නේ. මයන්ත මාව ටිකක් තේරුම් ගන්න. මම කැමති නැහැ ඔයාත් එක්ක කතා කරන්න මටවත්. අර රූපසිරි වේවන්න තිබුණානේ. මොකටද ඔයා ගියේ? රයන්ට මොකක් කරලා අසනීපයක් වුණොත් ඔයා ෂෙරින් නේවනෝ. මයන්ත රයනෝයි උත්පලයි කියන්නේ දෙන්නේ. රයන් කවුද උත්පලා කවුද? දෙන්න මිනිස්සු. නැද්ද? මට තව දෙයක් ඔයාට කියන්න තියෙනවා. රයන්ට කවුරු හරි කියලා තියෙනවා ඔයාගේ උත්පලාගේ අතර FA එකක් තියෙනවා කියලා. මම විශ්වාස කරන්නේ. ඒ ත්‍රයන් මට කිව්වා කොහොම හරි එක ඔප්පු කරලා පෙන්නනවා කියලා. රයන් දැන් මගේ පිට පස්සේ ඔත්තු කාරත් වෙන්න පටන් ගත්තා. මයන්ත රයන් මේව හොයලා බලන්නේ මාත් එක්ක තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එකට. රයන් දවසක් ඔයාටත් කිව්වනේ රෙසිපීස් ගන්න කිව්වේ තේ නිසායි කියලා. නිකම් පිස්සු නැති වෙන්න චාමරි. ඔයා මං කියන දේ තේරුම් ගන්න මයන්ත. ඔයා උත්පලකින් ඈත් වෙලා ඉන්න. ඔයා මෙහෙම ඒගොල්ලෝ ගෙදර යන්න පටන් ගත්තට පස්සේ රයන් කියපු දේ ඇත්ත වෙනවා. අනිත් එක අපේ අම්මලා දැනගත්තොත් එහෙම මොකද වෙන්නේ? දැන් මම රයන්ට ඕන දේ දෙන්න ඕනේ. එහෙම නෙවෙයි මයන්ත. මං කියන දේ චුට්ට තේරුම් ගන්නකෝ. ඒ චාමරි කරන්න ඕනේ මොකද්ද නොකරන්න ඕනේ මොකද්ද කියලා මං හොඳට දන්නවා. එහෙම නොදැන හිටියනම් අද මම මෙතනත් නැහැ. අපි දෙන්නගේ මැරේජ් එක නොකරෙන්ටත් ඉඩ තිබුණා. තේරුණාද? මං තාත්තගෙන් හොඳටම ගුටි කෑවා. කමන්නේ. කොහමද ඔයාගේ ප්‍රොමෝෂන් එක හේව? එර එකක් නෑ. ඔයාමට කතා කළේ මොකුත් විශේෂ දෙයක් කියන්නද? මම මෙහෙම සෙන්ඩ් වෙවි, ෆෝවර්ඩ් වෙවි, ඔයාට ෂෙයා කරන්න හදන්නේ මොකද්ද කියලා. ඔයා තාමත් අප්ඩේට් නැද්ද හංසිකා? මම අප්ඩේට් නෑනේ. එහෙනම් මං ෂෙයා කරන්නද? කියන්න බලන්න. මං මගේ හાર્ඩ් ඩිස්ක් එකේ බුර බුර ඉන්ස්ටෝල් වෙන දෙයක් මං ඔයාට ෂෙයා කරන්න හදන්නේ. බුර බුර ඉන්නේ බල්ලොනේ යනේ.
කමක් නෑ කියන්නකෝ මම ඔයාට ලයික් අන්තර් ජංජාලය කඩනවා මේ පැත්තේ පස් බෑගු තාත්තේ අනේ තාත්තේ වයිස්කලේ ගෙනියන්න වරෙන්කෝ මම බලා ගන්න පොල්ල අරන් ළඟට ඇවිල්ලා ගහන්සල මොකටද මයිදියා බැලුවේ යන්නේ ඔයා පොළු පාරක් දිලා මේ මොනසෙට මොන හරි දෙයක් වුණා නම් අපි දෙන්න නේද අමාරුයි බලා ගන්නම්කෝ මොකද කැලුම් අයියේ? කැලුම් අයියේ මොකද්ද වෙලා තියෙන්නේ? කැලුම් අයියේ පොඩකින් ලොකු ප්‍රශ්නයක් වෙලා. ප්‍රශ්නයක්? මොකද්ද වෙලා තියෙන්නේ කැලුම් අයියේ? අනේ කියන්න මොකද්ද වෙලා තියෙන්නේ? මම කොහොමද මේ කාට කියන්නේ? අනේ කැලුම් අයියේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්නේ කොහොම හරි කියන්නකෝ කැලුම් අයියේ කියන්නකෝ අනේ මම බය වෙලා ඉන්නේ කියන්න කරණී සුදුයි පොඩි නැන්දයි අපේ ගෙදර ඔව් ඉතින් මේ කියන්නකෝ අනේ මේකට කිව්වත් මම කොහොමද මේක ලොකු නැන්දටයි ලොකු මාමටයි කියන්නේ එහෙම වුණොත් ඒගොල්ල වෙඩින් එක පස්සරදයි වෙඩින් එක පස්සරද අනේ කැලුම් අයියේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා හරියට කියන්නකෝ කැලුම් අයියේ කියන්නකෝ අනේ සුදු කියනවා මන්නිසා මේ වරුණී මේ උත්පල අම්ම කෙනෙක් වෙන්න යනවා මොනව කැලුමයි මං එයන් මරනෝ වරුණී කෑකෝ ගහලා මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ මං කියන දේ අහන්න තවත් මොනා බලන්නද කැලුමයි මං එයාට අහන්න මම කියන දේ පොඩ්ඩක් පොඩි නැන්දේ උත්පලයි අඬපු විදියට අපේ අම්මයි තාත්තයි ඒක අවිශ්වාස නොකර ඉන්නේ කැලුම් අයියේ ඒව කොයිද මාත් එක්ක මම ඒක බලා ගන්න ඔයා බය නැතු ඉන්නකෝ මාව වේවුලනවා අපේ ගෙවල් පැත්ත මම බලා ගන්න මට පුළුවන් මේ අම්මටයි තාත්තටයි ඇත්ත තේරුම් කරලා දෙන්න මම අපේ අම්මටයි තාත්තටයි කියන්නද මට තේරෙන්නේ නැහැ වගේ මොනවා කරන්නද කියලා කැලුම් අයියේ නන්දරයි මමටයි කතා කරන්න මං එන්නද සුදා ඔයා හිටියේ ලොකු කල්පනාවකනේ මොකක් හරි ප්‍රශ්නයක්ද ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ මොකද ඒ කතාවේ තේරුම සුදා කැලුම් කියන්නේ අපි හිතන රටා තේරුම් ගන්න අමාරු මිනිහෙක් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මටත් කියන්න කුමාර කලබල වෙන්න එපා මං කල්පනා කළේ කැලුම්ට අපේ බිස්නස් ගැන මුලින් තිබුණු උනන්දුව දැන් ටික ටික අඩු වෙගෙන යනවා වගේ සුදා
මේ දවස්වල වෙඩින් එක නිසා ටිකක් අතපසු වෙනවා ඇති. ඒ ගැන වැඩි හිතන්න එපා කුමාර්. අනිත් එක ඉතින් කැලුම් පුතා හොඳට වැඩටි කරගෙන හිටියනේ. කාලෙක ඉඳන් මට දැනෙච්ච දේ මම මේ කියන්නේ. මේ ඊයේ පෙරද නෙමෙයි. ඔයා කලින් ඔහම කතාවක් කිව්වේ නෑනේ. හදිසියෙම අද මොකද මේ? වෙඩින් එක එන්නේ එන්නම ලඟ වෙනවා. මගේ හිතත් එන්නේ එන්නම හැම දෙයක් ගැන වැඩියෙන් හිතනවා. කුමාර දැන් කොච්චර හිතුවා තේරුමක් තියෙනවද? මම මේ මොහොත උනත් කැමති වරුණි දුවගේ හිත වෙනස් වෙලා මේ මංගල්‍ය නතර වෙනවනම්. ඒත් මන් දන්නව එහෙම වෙන්නේ නැහැ කියලා. වරින්දුව කියන වගේ ඔයාගේ තීරණ වාගේ වචන වෙනස් වෙන මහ වෙලාවක් යන්නේ නැහැ කුමාර. සුදා අපි පටන් ගත්තේ බින්දුවෙන්. වට මතකද? ඒ කාලේ අපිට රුපියල් 100ක් ඉල්ල ගන්න කෙනෙක් හිටියේ නැහැ. හෙත් මම මේ හැම දෙයක්ම ලබා ගත්තේ හුඟක් දුක් විඳලා මහන්සි වෙලා. මොකද මන් නොදන්නේ. ඇයි කුමාර ඔයාට බයක් තියනවද කැලුම් පුතා මේ දේවල් රග බලා ගන්න එකක් නැහැ කියලා? දුක් මහන්සි වෙලා අම්බු කරන දේවල් වගේ නෙමෙයි. මිනිස්සුන්ට නිකන් ලැබෙන දේවල් වල වටිනාකම අඩුයි. අපි වරුණි දුවත් එක්ක කැලුම්ට හම්බෙන මේ දේපල වස්තුව නිකන් හතරමහා නිධානේ පාළුවා වගේ. ඒත් කැලුම්ගේ අඩුපාඩුවක් තියෙනවා නම් කුමාර ඔයාට පුළුවන් ඒව හදලා ගන්න. දුක් මහන්සියෙන් උපේපු දේවලට වඩා ලක්ෂ ගුණයක් මට බය තියෙන්නේ මගේ දරුවා ගැන සුදා. මං ඒ තරම් හොඳ මිනිහෙක් නෙමෙයි සුදා. හැබැයි මම මගේ දරුවාට මගේ පණටත් වඩා ආදරෙයි. කැලුම් හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. ඒත් එයා මගේ දරුවාට ආදරේ නොකළොත් මම වගේ ආදරේ නොකළොත් අපිට උත්පලා මිස් වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැද්ද සර්? ඇයි උත්පලා මිස් ඔෆිස් එන්නේ නැත්තේ? උත්පලා මට කියන්න දු කවුද නතර වෙන්නේ? අඩුම ගන්න දවල් වෙලා හරි කියනවා. දැන් උත්පලාට ලොකු මානසික ප්‍රශ්නක් තියෙනවා කියලා මට නම් හිතෙනවා. අපිට ගෙදරට ගිහිල්ලා කතා කරන්නත් මොකද්ද වගේ සර්? කොහෙද? මෙයා මේ හැමදේම හිතේ හිර කරන් ඉන්නවා මිසක් අපිට කිසිම දෙයක් කියන්නේ නැහැ. කැලුම්ට කවදාවත් හොඳක් වෙන්නේ නැහැ මේ කරපු දෙයට. එයා උත්පලාගේ ගෙදර හැමෝම රැවැට්ටුවා. බොරු කිව්වා. ඒකෙන් හොඳටම තේරෙනවා කැලුම්ට කොච්චර උමනාවක් තියෙනවද වරුණිය මැරි කරන්න කියලා. මේ දේවල් ඇහෙද්දි නම් මට පුදුම කේන්තියක් එන්නේ සර්. ඊටත් වඩා දැන් උත්පලාට ඇති රටේ ලෝකෙ මිනිස්සුන්ට මූණ දෙන්න බැරිකම. මොකද ගමේ මිනිස්සුත් දන්නවනේ කැලුම් මෙහෙ ආපු ගියපු බව. කැලුම් පිට කෙනෙක් නෙමෙයිනේ. එනිසා මිනිසුත් ඒ ගැන දන්නේ නැතුව ඇති. උත්පලාට තියෙන එහෙම ප්‍රශ්න නෙවෙයි කල්පනි. උත්පලාට තාම හිතාගන්න බෑ කැලුම් කොහොමද මේ වගේ දෙයක් කරේ කියලා. අන්න ඒකයි තියෙන්නේ අර. ගෙදරට වෙලා අඬලා හරි හිත හදාගත්තොත් ඒක වටිනවා සර්. අර වගේ මිනිහෙක් බඳලා ජීවිත කාලෙම දුක් විඳිනවට වඩා. ඒක නම් සහතික ඇත්ත. මට මගේ ජීවිතේ දුකට දාගන්න කිසිම උනාවක් නැහැ උත්පලා. හැබැයි මන් දන්නේ චාමරී ඉස්සරහට මගෙත් එක කොයි විදියට ගනුදෙනු කරයිද කියලා. මට ඔය ගැන කතා කරන්නවත් අයිතියක් නැහැ සර්. සර්ට උපදෙස් දෙන්න පුළුවන් තත්වක නෙමෙයි මම දැන් ඉන්නේ. දුක් වෙන බව උත්පලා. අපිට ආදරේ නොකරන කෙනෙක් අපෙන් ඈත් වෙනවා නම් ඒක හොඳයි. ඒ දුක දැනෙන්නේ එයා අපෙන් ඇත්තල යන මොහොතේ තිසරයි. හැබැයි සදාකාලිකව අපිට දුක දැනෙනවා. එයා අපිත් එක්ක ජීවත් වෙනවා නම්.
කවුද අම්මේ? මයන්ත පුතා. අම්මේ අම්මා කතා කළා මම නිදි කියන්න. සර් පව් මට මේ වෙලාවේ සර්ල වෙනුවෙන් කිසි දෙයක් කරන්න බැරි වුණා. කතා කරන්නත් මොකද්ද වගේ. සුදු පුතා කතා කරන්න. මිහි ඇවිල්ලා ගියා නේ දරුවා. ඔයාව තීරුම් අරන් ඉන්නේ. ආ කතා කරන්න. අනේ මට සමාව වෙන්න සර්. මොකද ළමේ වා මගෙන් සමාව ගන්නෙ? මං මගේ ප්‍රශ්න හින්දා ඔෆිස් එකේ වැඩත් අතපසු කරන්න. අඩු ගානේ මම සර්ව දැනුවත් කරන්නවත් නැතුව ගෙදර නවතිනවා. මොනවද හැම කියවන්නේ? මං වගේන් ඒ වගේ දෙයක් ඇහුවද? මොකද වඩ වෙලා තියෙන්නේ? අනේ මට තේරෙන්නේ නැහැ සර්. මම දැන් ඇවිදින මල කඳක් ගන්න. ඔයා හිතන වැඩි. ඔයිට වඩා මිනිසුන්ට ජීවිතේ මොන තරම් දේවල් නැති වෙලා තියෙනවද? එහෙම බලද්දි වන්න නැති උනේ. මට බොරුවට ආදරය කරපු වංක අමනුස්සෙක් විතරයි. සර් අපේ ගෙදරත් ඇවිල්ලා ගිහිල්ලා. මොනවද හිතන්නේපා? මාසයක් කරගමන් නැහැ ගෙදර ඉඳලා. හිතාදාගෙන ඔෆිස් එන්න. හැබැයි ඔයා මගේ වෙඩින් එකට අනිවාර්යෙන්ම එන්න ඕනේ. මම බලන් ඉන්නවා. සුදුදුවගේ දෛවයේ ලීලා තියෙන විදිහට හැමදේම සිද්ධ වෙයි. අඩුම ගානේ තමන්ගේ දරුවා වරදක් කළයි කියලා පිළිගත් එක ලොකු දෙයක් නේද? බලමුකෝ. තීරණයක් අරගෙන අයියයි අක්කයි හිට එනවා කියලා කිව්වනේ. කැලුම්ගේ වර්ණගේ කසාද නතර කරලා කැලුම් අපි සොද්දුවට කසාද බඳලා දෙයි කියලා නම් මට හිතන්න අමාරුයි. අයියා කියපු විදිහට නම් එහෙම නොකර ඉන්න එකක් නැහැ. හොඳයි ඒ දෙන්නම කැමති වුණා කියමුකෝ. කැලුම් අකමැති වුණා. මාව වෙවුලනවා එන කේන්තියට. මොකද්ද මේ මිනිහා කරපු අපරාධය? මේක මිනිස්සුද නැත්නම් තිරිසනෙක්ද? කන්දි බාලයනේ අහල පාර මිනිස්සුන්ට ඇහි. ඉතින් ඇහිච්චද? ඩයිඩ් ගෙදෙට ඇවිල්ලා ගල් ගහලා පාරේ යනකොට හූ කියයි. දැන් කේන්තිය නම් තේරුමක් නැහැනේ. අපි බලමු මොනවද කරන්න ඕනේ කියලා. මේ තරම් දෙයක් වෙලා තියද්දිත් අර අසරණ කෙල්ලව අමතක කරලා දාලා වර්ණුව කසාද බඳින්නේ නැතු. මට නම් හිතා ගන්න බෑ මොනවද කරන්න ඕනි කියලා. මොකද දෙයනේ මේ අපේ පවුලට වෙන්න යන විනාශෙ. ඉබේ ආපු විනාශයක් නෙවෙයිනේ. ලොකු පුතාගේ නැහැදිච්ච ගන් හන්දා ආපු විනාශයක්. ලොකු පුතාට විතරක් වැරදි කියන්න එපා. මේව උත්පලක් දැනගන්න ඕනේ. නන්දත් දැනගන්න ඕනේ. පත්මා ලොකු පුතාව විතර සුද්ධ කරන්න හදන්න එපා. මේ හැම දෙයකම වැරදිකාරයා ලොක්කා. අනිත් මිනිසුන්ගේ දොස් කියලා වැඩක් නැහැ. ලොකු පුතාට කතා කරලා මං කියලා දෙන්න මොකද කරන්න කියලා. කතා කරනවා ලොකු පුතා මේක තමයි මගේ අවසාන තීරණය. tamu සුදුව බාර ගන්න. තේරුණාද? ඇයි? මොකද ප්‍රශ්නේ? මොන ප්‍රශ්නේ තිබ්බත් මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මං ලොකුත් එක කතා කරලා ඒ පැති ප්‍රශ්න විසඳලා දෙන්න. කොහොමද දැන් දැනගත්තට පස්සේ ඒ පැති ප්‍රශ්න නිකම්ම විසඳේ. මම උත්පලා බඳින්නේ නෑ. මම බඳින්නේ වරුණි. මේව දැනගත්තට පස්සේ මම කැමති වෙයිද වරුණිව වට දෙන්න? නැන්ද කැමති වෙයිද? අඩු ගන්න වරුණිව කැමති වෙයිද? කවුරු කැමති වුණත් අකමැති වුණත් tamun කසාද බඳින්නේ සුදු එච්චර. මම
සුදු උපන්නේ. එහෙනම් මොකටද අර වගේ දෙයක් කළේ? ඈ? අර බඩේ ඉන්න දරුවාට මොකද කරන්නේ? මේ දරුවා තාත්තා කෙනෙක් අර. ඈ? ඒක මම බලාගෙන. ඈ? ඇයි මං ඉන්න තැන කතා කරන්න බැරි කෙනෙක්ද? එහෙම රේකක් නෑ අක්කේ. අර වෛරස් කාර ඩෑල් එක කොසලාද? නෑ නෑ, අර වල්ලපට්ට ඇටච් කරලා මගේ මුළු ලයිෆ් එකම ඩිසේබල් කරපු වෛරස් කාරය. ආන්සර් කළා අහන්නේ ඇයි කියලා? ඒ මනුස්සයා තාමත් කතා කරනවද? නෑ මේ මම නම් චැට් එකට සෙට් වෙන්න මෑන් රීට්‍රයි කරනවා. මම රිජෙක්ට් කරලා දානවා අක්කේ. අරගෙන අහන්නේ ඇයි කියලා? අයියෝ අක්කේ, මම අන්ලයික් ඒ ඩෑල් එකත් එක්ක චැට් කරන්න. එන අරන් දෙන්නකෝ මං කතා කරන්න. මේ අනේ මේ ඔයා මොනවා වොයිස් කරන්නද? එන්න චාමරි දුව. පුතා එක නෙමෙයි දාවේ. මට අද මෑන්ත මම්බුන්නේ ආන්ටි. මේ ළමයා කොහේ ගියාද? ඔයාට කිව්වද යන්න තැන? නෑ මම අප්ඩේට් නෑ. දැන් ළඟ එනවා ඇති. ඉන්න මම් බොන්න මොන හරි හදාගෙන එන්න. මේ අරහෙට ලොග්ුණක් දන්නේ නෑ. කොහෙද? දැන් මේ දේ මාත් එක්ක ෂෙයා කරා. මේ උත්පලාලගේ ප්‍රොෆයිල් එකට පොඩ්ඩක් ලොග් වෙන්න ඕනේ කියලා. අපි අංචාමර මොන හරි බලන්න. වරුණේ, ඔයා කැලුම්ට තේරුම් කරලා දෙන්න ඕනේ. තාත්තේ මේ හැම දෙයක්ම ගොඩාක් මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් කියලා. අම්මා, මට විශ්වාසයි කැලුම් අය මේ හැම දෙයක්ම වගේම මාවත් තාත්ති වගේ බලාගන්නවා. මොනා වුණත් වරුණේ, ඔයා කැලුම්ට ටිකක් තදින් ඉන්න ඕනේ. කැලුම්ට ඕන විදිහට හැම දෙයක්ම කරන්න දෙන්න එපා. අම්මා, කැලුම් අය කොමත් කරන්නේ මට ඕන දේ තමයි. අම්මට මොනාද අද වෙලා තියෙන්නේ? තාත්ති මේ දවස්වල ඉන්නේ හරි අප්සෙට් එකෙන් වරුණේ. එන්න එන්නම කැලුම්ගේ හැම දෙයකටම තිබ්බ උනන්දුව අඩු වෙනවා කියලා. කැලුම් අයියා තවුලෙන් ඉන්නේ අම්මා මේ දවස්වල. වෙඩින් එකට මහ දවසකුත් නැහනේ. අර උත්පලා මොනවා කරයිද දන්න? කැලුම් අයියා වගේම මම ඉන්නේ තවුලේ. උත්පලා මොනා කරන්නද වරුණේ? උත්පලා මොන හරි කරයි කියමුකෝ. හ්ම්? ඒත් මොකටද ඔයා උල් වෙන්නේ? හ්ම්? මට බයයි තාත්ති. උත්පලාට ඕනේ කොහොම හරි අපි දෙන්නව වෙන් කරන්න. දරුවෝ දරුවෝ දරුවෝ. ඔයා නිකන් බොරුවට හිතේ බයක් ඇති කරගන්න එපා. අලිත් උත්පලා මොනා කියලා කරන්නද? මම ඉන්නවා ඔයාලා ළඟ. ඒකම තමයි මමත් කියන්නේ. ඒ වුණාට මතකනේ අර දඹුල ජානකී වෙවල අපිව රවට්ටපු හැටි? හරි හරි මේ ආයේ මොනවාරි කරු තාත්තේ ඔය විදිහට කතා කරන්න කන්නේ. ඒ වෙලාවේ කලබල වෙලා බය වුණේ ඔයානේ. ඈ මම නෙමෙයිනේ. මං කියපු විදිහට ඔයා වැඩ කරා නම් ඉවරයිනේ. අනිත් එක මේ පාර මොන බාධකයාවත් කවුරු මොනවා කරත් ඔය දෙන්නගේ වෙඩින් එක අනිවාර්යෙන් කෙරෙනවා. තේරුණාද? දැන් වරුණේ අපි එයා ගැන දැනුවත් වෙලා ඉන්නේ. කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඔන්න තාත්ති පොරොන්දු වෙච්ච විදියටම හැම දෙයක්ම වෙනසක් නැතුව වෙන්න ඕනේ. හරි. දැන් බොරු බය අයින් කරගන්න. පොඩ්ඩක් මූණ බුම්මගෙන ඉන්න නැතුව හිනා වෙලා ඉන්නවකෝ. හා? කොහ? හිනා වෙනවා. කිසි සැකයක් හිතේ තියාගන්න එපා. හ්ම්? සුදු පුතේ, අපි රැයට මොනවද කන්නේ? මම හාල් ටිකක් නම් ලිපේ තිබ්බා. අම්මේ,
අපි තාත්තට කියමු දෙනගමන් ආප ටිකක් අරන් එන්න කියලා. හා. හැබැයි තාත්තා එනකොට පරක්කු වෙනවා. කෝකටත් මං කියන්නම්කෝ අරන් එන්න කියලා. මේ කෙසල් ගෙඩිත් එක්ක. හා මං කියන්න. අම්මේ මං කල්පනා කරේ මම මේ වෙලාවේ මයන්තසයට උදව් කරන්න ඕනේ. ඔෆිස් එකේ වැඩවලට සර් මේ දවස්වල වැඩි එන්න වෙන්නෙත් නැහැ වෙඩින් එක නිසා. මේ වෙච්ච දේවල් වල හැටියට ඔලුව කිලින් කරගෙන සුදු පුතාට වැඩ කරන්න අමාරුයි නේද? මේ මන් ලබා උපන් හැටි වෙන්නේ නැති අම්මේ. එහෙම කියන්න එපා සුදු පුතේ. උත්සාහය තියෙනවා නම් කර්මය වුණත් වෙනස් කරන්න පුළුවන් කියලා තියෙනවනේ. මං උත්සාහ කරනවා. අකෝ දන්නේ මේ පැත්තට එන්න හිතුනේ. සුදු පුතා කතා කරලා බලන්නකෝ. මට අතකට ටිකක් කතා කරන්න. කතා කරලා තීරණයක් ගන්න. යන්නකෝ එගෙට. අපි ලෙඩින් කතා කරමු. කොහේ යන්නද කතා කරන්නේ? දන්නේ නැහැ අම්මේ. ඉතින් යනවද? මං යන්නද? මෙයා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි පුතේ. මේ ප්‍රශ්න වලට කොහෙන් හරි විසඳුමක් තියෙන්න තිබේ. එහෙනම් පරිස්සමින් ගිහිල්ලා එන්න. මගේ දරුවෝ පරිස්සම් කරන්න ලොකු පුතේ. සුදු. ඔයා අකමැති නම් ඉන්න. මම යන්න. නෑ. පොඩ්ඩක් ඉන්න. අමෙ මං ගිහින් එන්න. හොඳයි පුතේ. පරිස්සමයි. මම මැරෙන්න හරි ඔයත් එක්ක එනවයි. පොඩ්ඩක් ඉන්න. මං ඇඳුමක් දාගෙන ඉක්මනට එන්න. කළුවරත් වැටුණා. මේ දරුවා කොහේ ගියාද මන්දා? ෆෝන් එකට answer කරන්නෙත් නැහෙනි. ඒක තමයි. මම යන්න දාන්නටි. එපා දුව තනියම යන්න. පුතා අපවම ඔයාව drop කරයි. නෑ ඉතින් ඒ තරම් රෑ වෙලක් නෑනි. ඔබ නොදක ඉන්න බැරි තරමට. ඒ වුණාට චාමර දුව පුතත් එක්කම යන්න. අම්මට කියන්න එන්න පරක්කු වෙනවයි කියලා. අම්මට කියන්න ඕනේ නෑ ආන්ටි. එයා මං ගැන දන්නවනේ. මේ මං කිව්වේ කාටවත් මට මුකුත් කරන්න බෑ කියලා එයා දන්නවා. ඒ වුණාට ගෑනු දරුවේ තනියම ගමන් බිමන් යන එක එච්චර හොඳ මදි නේද? ඔයාට තේරෙන්නේ නැද්ද අපි මෙතන කතාවක් කියලා? ඉතින් මාව රේකක් කරගන්න එපා. ඔගොල්ලෝ ඔයගොල්ලන්ගේ chat එක create කරගන්න ඕනේ. මේ කියන සින්දුවක් කාමරෙට කියලා කියනවා. ඒ තරම් මගේ voice එක unsuccessfulද? නෑ නෑ, හරි මිහිරි. discipline ඉගෙන ගන්න. චාමරේ දුව පුතාට ආයෙත් අරන් බලන්න කෝල් එක. answer කරන්න නෑ ආන්ටි. කියන්න තියෙන දෙයක් දැම්ම කියලා ඉවරයක් කරනවා. මම
මං ඔයාට අමුතුවෙන් මොනවා කියන්නදයි මං දැන් වැටලා ඉන්න මේ අසරණ තත්ත්ව ගැන ඔයා හොඳටම දන්නවනේ ලොකුයි මං ඔයාගේ සුවඳටත් ආදරේ කළා එහෙම කරපු මට ඇයි අයිය මේ තරම් නපුරු උනේ ඔයාට ඔයාට මේ මං තරම් මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් ආදරේ කළාද එහෙම කරපු මට මොනවද මහත්යෝ මේ කළේ එච්චරද කියන්නේ තින් හරි ඔයාට ඔයාට මං ගැන හිතන්න බැරි නම් හඩුම ගානේ හෙට අනිද්දා මේ ලෝකෙ එළිය දකින්න බලාගෙන ඉන්න ඔයාගේ පුංචි පැටියා ගැනවත් හිතන්නයි ඔයාට අපේ දරුව ගැනවත් හිතන්න බැරි නම් අපිව මරලා දාන්න මේ යන ගමන් මාවර දියවන්නාවට තල්ලු කළා දාන්න ඔයා දැන්ටමත් මාව තල්ලු කළා දාලා තියෙන්නේ ඊටත් වඩා ගැඹුරු තැනකට මට එතනින් ගොඩ එන්න බෑ අයියේ මං ගොඩක් තනි වෙලා ලොකු අයියේ මොනවා හරිම කියන්නකෝ මම මොකද්ද කරන්න ඕන ඔයා මොකද්ද ගන්න තීරණේ ලොකු අයියේ ඔයාට ඔය තරම් කල්පනා කරන්න තරම් මේ ප්‍රශ්නේ සංකීර්ණ නෑනේ ඔයාට අහිංසක කෙල්ලෙක් ආදරේ කළා පැලීගෙන මැරෙන්න ආදරේ කළා හදේ කෙල්ල ඔයා නිසාම බැටලින්න අසරණ තත්ත්ව ගැන හිතලා ඔයාට පුංචිම පුංචි තීරණයක්වත් ගන්න බැරිදයි කොහෙවත් යන යක්ෂපටියෙක් ඇවිල්ලා මගේ මුළු ජීවිතේම කාලකන්ණි කරා ඔව් ඔයා වගේ දරුවෙක් ඉපදුනොත් ඒ යක්ෂපටියෙක්ම තමයි ලොකු අයියේ ඔයා ගිහිල්ලා අර වරුණියෝම බැඳගන්න එතකොට වාට යාගෙන් සපුමල් කුමාරයෙක් හම්බ වෙයි මම පව්කාර කතා කියන්න එපායි ඔයාට පව් සිද්ධ වෙයි මටත් තියෙන්නේ ඔයාලට වගේම හිතක් මගේ හිතේ ඇවිලෙන ගින්දර ඔයා දන්නවනම් ඔය කවදාවත් මට ඔහොම කතා කරන්නේ නැහැ අයියේ මන්ත වෙරි සෝරි මන්ත මට ලේට් වුණා ටිකක් නෙමෙයි මම ගොඩක් ලේට් වුණා සෝරි මගේ ජීවිතේට සම්බන්ධව වැදගත් දෙයක් කියන්න තියෙනවා කිමුන්දයි මං ආවේ දෙයක් කියන්න තියෙනවා ඉක්මනට කියන්න මට නාස්ති ගන්න කාලයක් මොකද කලබල වෙලා පොඩ රිලැක්ස් වෙන්න මොකද මට ඔත් එක්ක ටිකක් වෙලා වරන් කතා කරන්න ඕනේ කියන්න පොඩව ගමනක් යන්නත් තියෙනවා කොයිද කොලයගේද මං කොහේ ගියත් ඒකවට ප්‍රශ්නයක් නෙමෙයිනේ මයන්ත දැන් කවුද කිව්ව එක මට ප්‍රශ්නයක් කියලා හා ඇත්තටම ඒක එහෙම වෙනවා නම් මං කැමතියි මේ රයන් කියන දේ තේරෙන්න කියනවාද මයන්ත ඔක් කලබලයිනේ මොකද ඔයාලා වෙලා තියෙන්නේ හා පොඩක් කූල් ඩවුන් වෙන්න රිලැක්ස් වෙන්න හරි මයන්ත ඔක කේන්ති ගන්න නැත්තම් මම වාගෙන් දෙයක් අහන්නද? කරන්න. අහන දෙයක් අහලා කියන දෙයක් කියන්න. ඔය ඇත්තටම සාමරීට ආදරේ. මම ජාමිට ආදරේ වුණත් නැතත් ඒක වල වැඩක් නැහැ නේ. ඒක මොකටද බොරුට අහන්නේ? මයන්ත මම අහන දෙයට උත්තර දෙන්න. වාගේ හිතේ ඉන්නේ චාමරීද? උත්පලාද? මයන්ත
අපි දෙන්න මෙතන කතා කරන දේවල් මෙතනින් එහාට යන්නේ නැහැ. ප්‍රොමිස්. අයියා හිතන්න. අයියටත් මං වගේ නංගි කෙනෙක් හිටියා කියලා. එයාට මෙහෙම දෙයක් වුණා නම් අයියා මොනවද අයියා කරන්නේ? අයියට තීරණයක් ගන්න අමාරු නම් කියන්න. මං කොහොම හරි දරුවත් හදාගෙන තනියම ජීවත් වෙන්න. ඒත් අයි මාව මේ විදිහට මහන්සි කරවන්න එපා. මට මේ විදිහට දුක් විඳින්න පුළුවන් තත්ත්වක නෙමෙයි මං ඉන්නේ. ලොකෝයි. කොට අඩුම ගානේ මං ගැන පව් කියලා හිතෙන්නේ නැද්ද? මං කොච්චර ඇඬුවත් කොච්චර හීල්ලුවත් මේ මොනවදයි මං ඔයාගෙන් ඉල්ලුවේ? මොනවද කරන්න කිය? කරන්න කියන්නේ? ඇයි? අහගෙන ඉන්න අමාරුද? දැන් මොනවද ඔයාට මට කියන්න තියෙන්නේ? ඇයි මාව මෙතෙන්ට එක්කන් ආවේ? දැන් මම මොනවද කරන්න ඕනේ? මගෙන් අහන්න ඕනේ නෑ ඇයි. ඔයා කැමති දෙයක් කරන්න. කොහොමටත් මෙච්චර කාලයක් සිද්ධ වුණේ ඒකනේ. ඔයාගේ හැම සුරංගනා කතාවක්ම මං ඒ විදිහටම පිළිගත්තා. එහෙම පිළිගෙන මෝඩියෙක් වගේ මං ඔයාට ආදරය කළා. හැඬුවා, පිස්සුණා. දැන් අන්තිමට මට ඉතුරු වෙලා තියෙන්නේ මැරෙන්න එක විතරයි අයි. ස්තනසීමකට කියලා මට පේන එකම දේ එච්චරයි. බය වෙන්න එපායි. මං මැරෙන්නේ. මං ඒ තරම් මෝඩ තීරණයක් ගන්නෑ. ඔයාට මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්කම තියෙදී නෝ මෙච්චර මේ ප්‍රශ්න දුරදික් ගෙනියන්නේ. ඔයානම් මිනිස්සෙක් නෙමෙයි අයි. මේ තරම් පහත් මිනිස්සෙක්ටද මං දෙවියෙක්ට වගේ ආදරය කළේ? අනේ දෙයියනේ, මේකද මගේ උරුමේ? ලොකු අය දැන් ඔයා ඕක කියනද මාව මෙතෙන්ට එක්කන් ආවේ? මටත් දැන් කාටවත් මුණ දෙන්න බෑ. හිතරත් මමත් ගෙදර යන්නේ. ලොකු අය ඔයාට පුළුවන් නම් එක පාරකට මාව තේරුම් ගන්න. එහෙම පුළුවන් නම් මම මේ විනාඩියෙම හැම දෙයක්ම අමතක කරලා ඉස්සර වගේ වත් එක ආදරෙන් ඉන්නම් අයි. මෙච්චර දෙයක් වෙලත් හැයි අයි මට ආව එපා වෙන්නේ නැති. මේ මෝඩ කෙල්ල වාට කොයිතරම් ආදරේද ලොකු අයි. වෙච්ච දේවල් ආපහු වෙනස් කරන්න බෑනේ උත්පල. ඔව්, වෙනස් කරන්න බෑ. විශේෂයෙන් මට සිද්ධ වෙච්ච දේවල් කොහොමඩවත් වෙනස් කරන්න බෑ. ලොකුයි වර්ණයට ඔයාව නැති වුණා. එයා හෙට අනිද්ද වෙන කොල්ලෙක් එක්ක බඳි. ඒත් මට ඔයාව නැති වුණා. කවුදයි මාව බාර ගන්න? තව මාස 9කින් මං දරුවෙ පුත් එක්ක මේ ලෝකෙ තනි වෙනවා. මන්ද යන්න ඕන. ඔයාව යන්න හදනේ මට උත්තරයක් දෙන්න නැතුවද? තාත්තලාගෙන දෙයක් කරන්න. ලොකු අය. ඔයාගේ හෘද සාක්ෂි. ඔයාට මේ මං ගැන කිසිම දෙයක් කියන්නේ නැද්ද? ඔයාට මේ මං පව් කියලා හිතෙන්නේ නැද්ද? ඔයා මොකටද ඔය තරම් දේ මගෙන් අහන්නේ? පලගෙන මගේ හිතේ තියෙන දේවල් වටඩ නැහැ නේ. මයන්ත ඔය චාමරීට වඩා උත්මලාටයි කැමති. මේ මයන් ඒක වටඩ නැහැ නේ. ඔයාගේ වැඩක් බලාගෙන. මයන්ත ඔය කැමති නම් මම ආට උදව් කරන්න. මොකටද? උත්මලා ලබා ගන්න. එතකොට චාමරී චාමරීට ඔයාට වඩා ආදරය කරන කෙනෙක් ඉන්නවා මයන්ත. කවුද? වෙන කවුරුත් නෙමෙයි. ඒ මම මයන්ත. එතකොට චාමරී දන්නවද ඒක? මොකද නැත්තේ? එයාට ඔයාව මීට් වෙන්න කලින් අපි දෙන්න අතර FA එකක් තිබ්බා. එයා මට හුඟක් ආදරය කරා මයන්ත. ඒත් මං එයාගේ ආදරයට වංචාවක් කළා.
ආයෙත් මං චාමරී ළඟට එද්දී එයා මාව බොයෆ්‍රෙන්ඩ් විදිහට බාර ගන්න කැමතුනේ නෑ මයන්ත. නමුත් මට එයා ඕනේ. ඒ කියන්නේ මේ වෙද්දී චාමරී වට කැමති නෑ. මට කැමති නෑ. එහෙමනම් මට කරන්න දෙයක් නෑ. පරණ දේවල් වලින් මට වැඩකුත් නෑ. ඒ කියන්නේ ඒක වට ප්‍රශ්නයක් නෙමෙයි. මට නොකියුබ් එක නම් ප්‍රශ්නයක් තමයි. වෙද්දීදින්ද මොනවා කරන්නේ? වරක් වෙඩි. මයන්ත උත්සාහ කළොත් අපි දෙන්නම දිනු. චාමරී වට අකමැති නම් මට ඉගෙන ගන්න දෙයක් නෑ. ඔයා හිතාමතාම එක දෙයක් අමතක කරලා දාලා තියෙනවයි. මාත් කෙල්ලෙක්. ලෝකේ අනිත් හැම කෙල්ලෙක්ම වගේ පණ වගේ ආරක්ෂා කරන ආත්මගරුත්වයක් මටත් තියෙනවා. හිඟන්නේක් වහරි කසාද බඳින්න ඒ ගරුත්වය ආරක්ෂා වෙලා තියෙන්න ඕනේ නේදයි? ඔය හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා උත්පල. ඔයාගේ විසඳුම ඔයාම තියාගන්නයි. ලොකුවයි වරුණිත් කෙල්ලෙක් මමත් කෙල්ලෙක්. එයාට වගේ මටත් අනාගතයක් කියලා දෙයක් තියෙනවා. ඔයා කොහොමද අයියේ ඔයාගේ දරුවගේ අනාගතය ගැන නොහිතා ඉන්නේ? එතකොට මං ඒ දරුවා මේ ලෝකෙට උපද්දවන්න ඕන තාත්තා කෙනෙක් නැතුවද? කෙල්ලෙක් විදිහට මං කොහොමද අයියේ මේ ප්‍රශ්න වලට තනියම මූණ දෙන්නේ? අම්මයි තාත්තයි කරන්න ඕන දේ තීරණය කරලා ඉවරයි. මං ආවේ මගේ පැත්තෙන් ටිකක් හිතන්න කියලා. මොනවා හිතන්නේ? කුරුල්ලෙක් වගේ අර වරුණගේ කුරුවට පියාඹලා යන ඉඩ දෙන්න කියලා දුවා කියන්නේ. ඒකනේ වට ඕන කළ තියෙන්නේ. ලොකුයි. හෙට මාමල ඇවිල්ලා එයාලගේ තීරණේ කියයි. හෙත් මට මෙතන වැදගත් වෙන්නේ ඔයාගේ තීරණේ. මට ඔයාගේ උත්තරයක් ඕන. රමේ ජීවිතේ පාවෙලා තියෙන උත්පල. ඉතනොත් යන ගමන් අල්ලනවා බයිසිකලේ කන්ටේනර් එකට දෙන්නම් මැරලා යන්න කියලා. හොව්. එහෙම කරන්න පුරුවන් නම් හොඳයි අයියේ. ඒක ලොකු දෙයක්. මාත් ඒකට කැමතියි. හෙත් අයියේ පාට එක දෙයක් අමතකුණා. හෙතන දෙන්නෙක් නෙමෙයි තුන් දෙනෙක්. පාට හැමතිස්සෙම මේ අහිංසකයව අමතක වෙනවා නේද? හෙත් මන් දන්නවයි. ඔය අපිත් එක්ක එකට මැරෙන්නවත් එන්නේ නැති ආත්මార్థකාමියෙක් කියලා. ඔයා පුළුවන් නම් අපි දෙන්නා විතරක් මරලා දාන්න. කටවගෙන අපි යමුදුත් බල. මොකද්ද ඔයාගේ තීරණේ? තාත්තා හිට උදේ ඇවිල්ලා ගියේ. ලොකු අයියේ මට දැනගන්න ඕන ඔයාගේ තීරණේ. මගේ තීරණේ වරුණිව කසාද බඳින එක. හැබැයි මං හිතන්නේ කිසි දෙයක් මට කරන්න බෑ. හරිනේ? ඉස්සරින්දම හිත හදාගෙන හිටියේ. ඒත් කරුමෙට මෙහෙම දෙයක් සිද්ධ වුණා. මොකද දෙයියනේ මං කරපු වැරද්ද. ප්‍රශ්නෙන්ද කොහොසුදුද මේ අද කැලුම් පුතාවනේ ජය ඉතින් කැලුම් පුතා කිව්වා සුදුදුවත් එක්ක ටිකක් කතා කරන්න ඕන කියලා එළියට ගිහිල්ලා ඉතින් ඔයා යන්න දුන්නා මේකේ මොකක් හරි ඉවරයක් තියෙන්න ඕනේනේ ජය මං කිව්වා ඉතින් පරිස්සමෙන් ගිහිල්ලා එන්න කියලා ඉතින් මේ වෙලාවේ ඔයා ඒ මනුස්සයත් එක්ක යවුවා එළියට අනේ ජය මොකක් හරි විසඳුමක් තියෙන්න එපා මේකට අපේ දරුවගේ අනාගතේ තීරණය වෙන්නේ කැලුම් පුතා ගන්න තීරණේ උඩ නන්ද දැන් වෙලාව 8:00 පහ වෙලා. ඔයා සුදුවට කතා කරලා බැලුවේ නැද්ද? සුදුදුව ෆෝන් එක අරන් ගිහිල්ලා නැහැනේ. හිතෙන් කැලුම්ටවත් කතා කරේ නැද්ද? මං එකපාරක් කතා කරා ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මං ආයෙ අරන් බලන්නම්කෝ.
අනේ අය හෙමින් යමුකෝ. නෑ අය වලවලම දාන්න එපා. අය අය මෙතන නතර කළේ. මට ගෙදරට එන්න බෑ. ඔහොම ඉතින් බෑලයන්. මොකක්? මම තනියම යන්නේ? අයියේ ගෙදරට කිලෝමීටරයක් වඩා තියෙනවා. අනේ මට බෑයි තනියම යන්න මට බයයි. මසරයක් වුණේ මට ගෙදරට එන්න බෑ කියලා. හා? අයියේ ඔයා හොඳටම දන්න මේ පාරේ ඉස්සරහට පාළුයි කියලා. අඩුම ගාන දෙපැත්ත ගෙවලුත් අඩුයි. අනේ මට යන්න බෑ අයියේ තනියම. මේ බබා වෙන්න එපා. මේ පාරේ නේද මෙච්චර කාලයක් ආව කි? ඉතින් යන්න බැරි. කවුරුත් නෑ ඔයා බුස්සගෙන යන්න බැහැ නේද උත්පල. මට බෑ. බහිනවද නැත්තම්? උත්පල. බහින්න මට පරක්කු වෙනවා. මට මහන්සි. අයියේ අපි ගෙදර ගිහිල්ලා යමුකෝ. අනේ අයියේ මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. හෙල්මට් එකද? අයියේ මාව දාලා යන්න එපා අයියේ. ලොකු අයියේ. ජය අපි දැන් කරන්නේ පොලිසියට ගිහලා එන්ට්‍රි එකක් දානවලනේ වෙන කරන්න දෙයක් නැහැ වාහනික සද්දයක් නේ දෙන්නේ මාත් පුතේ ආන්ටි මේ උත්පලට පොඩි හතරයක් කියලා මේ උත්පල කරදරය මොකද පුතේ උනේ මං පාරේදී වැටුණාම මේ කකුල පෙරලුණා වගේ වුණා අනේ රත්තරනේ හුඟක් රිදෙනවද උත්පල අපි බෙහෙත්යක් ගන්න යන්න ડોක්ටර් ගාවට ඕනේ නැස කකුල පෙරලලා විතරයි තියෙන්නේ මේ නන්ත අර තෙලුන් තෙල් වගේ තිබුණා නේද අයියංගල් උණු වගේ ඇඟට ගිය රස්නේ වගේ උත්තල
අපි බෙහෙත්යක් ගන්න යමු. එපා සර් ඕනේ. ඔය අම්මගේන තෙල් ටිකක් ගාලා අත ගෑවම හරිය. අනේ මයන්ත පුතා අඩ බොන්න මොකොත්. කමන්නෑ ආන්ටි. ඒ ගැන හිතන්න එපා. උත්පල. ඔයා මොන රැට කාලම නිදා ගන්න. අනේ සර් මොනවා හරි කාලය යන්නකෝ. බෑ උත්පල. මං දැන් මෙහෙම යන්න ඕනි. ඔයාට ඔෆිස් එන්න එපා. ගෙදර වල රෙස්ට් කරන්න. මොන හරි අමාරුවක් වුණොත් කියන්න. මං එන්නම් ડોක්ටර් කෙනෙක් ගාවට යන්න. පුතාටත් දැන් හරියට වැඩ ඇති නේද? වෙඩින් එකටත් දින ළඟයිනේ. අවුවන්ටි. ඒත් ඉතින් කරන්න කියලා විශේෂ වැඩකුත් නැහැ. මනසින් උසස් නිසා මිනිසා කියලා හඳුන්වනවා කියලා අපි අහලා තිබ්බට මෙවුන් කරන වැඩ දැක්කම මනස මොනතරම් පහද්ද කියලා හිතෙනවා පත්මා. මුලින් නුවාගේ කේන්ති අඩු කරගන්න ලයිනල්. ඔහොම ප්‍රශ්න විසඳන්න බැහැනේ. මං රහත් වෙලා නැහැනේ පත්මා. අපි මොනතරම් බලාපොරොත්තු තියාගෙන මේ දරුවෝ හැදුවේ. ඕනම දෙමව්පියෙක් කැමති තමන්ගේ දරුවා මුළුමහත් සමාජෙම ආදරය කරන දරුවෙක් වෙනවා දකි. සමාජයට වෛර කරන විදිය වැඩ කරන දරුවෝ උපදින්නේ දෙමව්පියන්ගේ పూర్වේ කර්ම වලට පත්මා. එහෙම දරුවන්ගේ වැරදි වලින් දුක් විඳින්නේ අහිංසක දෙමව්පියෝ. මිනිසුන් අතින් තමයි වැරදි වෙන්නේ. හැමෝම සර්ව සම්පූර්ණ නැහෙනේ. පත්මා මිනිසුන්ගේ අතින් ඉබේ වැරදි සිද්ධ වෙන්නේ නැහැ. හිතාමතා කරන වැරදි වලට සමාවක් දෙන්නත් බැහැ. විශේෂයෙන් කැළුම් කරපු වැරද්දට කිසිම සමාවක් නැහැ. දඬුවම් ඉන්නේ අර අහිංසක කෙල්ල. දඬුවම් අපි ඔක්කොම විඳිනවනේ. කොහෙද? ඊයේ මොනවද දන්නේ කරගත්? ඔය කාමරෙ හිටි. ඔය දැන්නේ මෙයාට එනවා. මෙයාට එනවා. ඊයේ මොකද සුදුත් එක්ක ගිහිල්ලා ගත්ත තීරණේ? මොකද පුතේ ගත්ත තීරණේ? උත්පලවම කසහද බඳින් ඉන්න එක තමයි ගත తీරෙන්නේ. ආ. පේනවනේ පුතණියගේ තරම. මේ වගේ නරුවෙන් මේකද කොහොමද දැන් හැදුනේ? මොකද පුතේ වාර මේ වෙලා තියෙන්නේ? අපිට සැනසීමෙන් මැරෙන්න ඉඩ දෙන්නේ නැද්ද? අපි දෙන්න ගැලපෙන්නේ නැහැ. අපි දෙන්නකට ජීවත් වෙන්න බෑ. ඒකයි ගත తీරෙන්නේ. අමිනා. දැන් දෙයක తీරෙන්නේ. තමුන්ට ඕන විදියට වැඩ කරපු කාලේ ඉවරයි. දැන් මට ඕන විදියට වැඩ කරන්න. එහෙම කරන්න බැරි නම් මම ඒකත් බලා ගන්න. යාලා බෙන්නේ නේ. ඒක පුදුම මිනිහන්නේ. ඔතලේ වැඩි වුණා. බැරිම තැන චාමර දුව බාපව ගෙන්නගෙන ගියා. ඇත්තටම මයන්ත කොහෙද ගියේ? ඇයි ආ ෆෝන් එකට අන්සර් කරන්නේ නැත්තේ? අංගියුත් පරලේ ගෙදර. ඒව ෆෝන් එකට ආන්සර් කරේ නැත්තේ? අම්මට බං අමුතින් කියන්න ඕනේ නෑනේ අම්මා. මං උත්පලයි ගෙදර ඉන්නවා ගුවා නම් චාමරි කොහමද හැසිරෙන්නේ කියලා. මොනවා වුණත් චාමරිට හොරෙන් කිසිම දෙයක් කරන්න ඔයාට අයිතියක් නැහැ. එහෙම කරනවා නම් ඒක හරි කැතයි මයන්ත. අම්මා. චාමරි හිතන පදනේදී වෙනස්. ඒකයි මෙතනදී ප්‍රශ්නේ. ඔයාට පුළුවන් වෙන්න ඕනේ හිතන පතන විදිය තමන්ට හොඳයි කියලා හිතන විදියට වෙනස් කරගන්න. අනිත් එක චාමරි උත්පලා ගැන වැරදියට හිතන එකත් වෙනස් කරගන්න පුළුවන් ඔයාටම තමයි. ඒක කරන්න පුළුවන් වැඩක්ද අම්මා? කවදාවත් දෙයක් තේරුම් ගන්න නැන්නේ. දැන් ඔයා ෆෝන් එක ආන්සර් කරේ නැහැ කියලා ප්‍රශ්නයක් ඇති නෝනු නැහෙනි. චාමරි දුව ගියේ ලොකු හිතේ අමාරුවකින්. අනේ මන් දන්නේ. අටන තේරෙන්නේ අම්මව. ඒක නෙමෙයි. දැන් කොහොමද උත්පල දුවට? කැලුම් මා සෞතු විදියටම උත්පලට සලකන්නේ. පව්. ඒ මයා. අර පෙන්ටියන් වන් මැෂින් එක මට ප්ලේ කරන්නෙත් ඔය වර්ෂන් එකේම තමයි. දැන්වත් බුද්ධිමත්ව හිතලා කැලුම් අමතක කරලා හිත හදාගන්න එක තමයි උත්පලට තියෙන එකම විසඳුම. ඊයේ කැලුම් උත්පලව එක්කන් ගිහිල්ලා මහරය පාරමැද්දේ දාලා ගිහිල්ලා.
කෙල්ල බයලා දුවන්න ගිහලා වැටලා කකුල අත මැට්ටියා. පව්. මං ගි නැත්තම් මොනව වෙයිද දන්නේ. ඔවුනේ අම්මා. මහා සෞතු මිලී. නන්ද මේව කොහොමද අරගෙන ඉන්නවද මන් දන්නේ. මයා. මේ අර වෛරස් කාර්ය මගේ හුටාරක ඇටච් කරගත්තනේ. අපි දෙන සෙන්ඩලා එක ඩවුන්ලෝඩ් කරන් එමුද? අනේ මේ 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 ඔයා බයිසිකලේ දාලා වනම් ඔයාම ගිහලා අරන් එන්න. මට ඕවට ගිහලා ගුටි ගන්න බෑ. ඔව් ඔව්. මෙයාගේ විකාර වැඩවලට මැදිහත් වෙලා ඔයා ගුටි ගන්න හදන්න එපා. මෙයා ගුටි කාලා නෙමෙයි ඕන දෙයක් අරන් ආවට මට කමන්නේ. තව හයියෙන් hina play කරපන්. දත් ටික share කරලා තව හයියෙන් play කරපන්. ආ තව 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 හයියෙන් ආ තව හයියෙන් දත් ටික view කරලා hina play කරපන්. තව හයියෙන් ආ මේ මේ මන්ත අර උඹේ උඩැක්ක Wi-Fi router එක මෙහාට attach කරගෙන ආපුවාම උඹට මේ profile එකේ online ඉන්න වෙන්නේ මෙන්න මෙහෙම face එකේ මේ 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 කලම් පුතා මිනිස් වෙසෙන් ඉන්න අමනුස්සෙක් කියලා ආයිමත් සැරයක් ඔප්පු කළා. මං හිතුවෙත් නෑ අම්මේ. කලුම් අයියා මට මේ තරම් පහත් විදියට සලකයි කියලා. එයා හොඳටම දන්නම්. මං මහරෑ තනියම කළුවර එන්න හොඳටම බයයි කියලා. අයියලා ඇවිල්ලා ඔයාව කලුම් පුතාට බන්දලා දෙන්න හැදුවට මට දැන් බයයි පුතේ. මටත් ගොඩක් බයයි අම්මේ. ඉස්සරහට මගේ ජීවිතේට මොනව වෙයිද? මාමයි නැන්දයි තාම කතා කරේ නෑනේ පුතේ. අපි තව දවස් දෙක තුනක් බලමුකෝ. ඊට පස්සේ ඉතින් ජීවිතේට මොන දෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ පුතේ අපිට. ජීවිත වලට ඉඩෝර කාල වගේම වැසි වැටෙන සුන්දර කාලක් තියෙනවා පුතේ. මේ මගේ දෛවේ වෙන්න තිය අම්මේ. මේ විදිහේ දුක් කන්දරාවල හැටියට ඔයාට කවදා හරි සපතක් ලැබේ පුතේ. දෙවියන් බුදුන් ගැන විශ්වාසය තියාගන්න පුතේ. එහෙම තියාගෙන ශක්තිමත් වූ ජීවිතයට මුණ දෙන්න. එහෙම ශක්තියක් නැති එකනේ අම්මේ ප්‍රශ්නේ. පව් මයන්ත පුතා. ඒ වගේ දරුවෙක් තමයි වහට ලැබෙන්න තිබුණේ. කැලුම් වගේ අවස්ථාවාදීෙක් නෙමෙයි. මං උදේ හවස මල් පහන් තියලා ප්‍රාර්ථනා කරනවා අම්මේ. ලබන ආත්මෙදිවත් මට ඒ වගේ කෙනෙක් ලැබෙන්න කියලා. ඇත්තටම මයන්ස ගොඩාක් හොඳ කෙනෙක්. චාම්බරි මිස්ගේ පෙර පින් බලයට තමයි සර්ව ලැබුණේ. සුදු පුතේ පුතේ ඔයාට හරියට කකුල බිම තියලා ඇවිදින්න බෑ නේද? ඔව් අම්මේ ටිකක් අමාරු. ඊයේ හරියට කෑමක් නෑ. යමු. ගිහලා කෑම ටිකක් කමු. මූණ කට හොදගෙන යා. අනේ බෑ අම්මේ. මට බඩගිනි නෑ. සුදු පුතේ දැන් ওই දේවල් කල්පනා කරලා වැඩක් නෑනේ පුතේ. හරියට කෑමක් බීමක් කන්න ඉපේ. ඒ ලැබෙන්න ඉන්න දරුවා ගැන හිතලවත් හොඳට කාලා ගිල සතුටින් ඉන්න බලන්න පුතේ. යම් මාලියගේ සෙලේ නිල් මිදු මද පාවේ අදරයකි මගේ එනානනනනේ තනහන්තරණි මගේ තනහන්තරණි මගේ මල් වැහි සීතල මල් වැසේ. excuse me ආ වෙල්කම් මිස්ටර් ලයිනල් ඉන්නවද? මිස්ටර් ලයිනල්? ඔව්. ආ මිස්ටර් ලයිනල් නැහැ මිස්ටර් ලාල් තමයි ඉන්නේ. how can i help you? කවුද මිස්ටර් ලාල්? ආ මම තමයි මිස්ටර් ලාල් මහත්තයා. කීයද මිස්ටර් ලයිනල් එන්නේ? එන වෙලාවට ටක්කෙටම කියන්න බෑ නෝන. ඇති වැඩකුත් නැහැ, හිමින් ගමනකුත් නැහැ.
එහෙම මම මිස්ටර් ලයිනට් කෝල් කරලා වෙන දවසක එන්නම්. විනේ ඇති දැන්ටම එන්නේ කියලා ආයේ මොකට රස්තියාදු වෙන්නේ නෝනා? කාරණේ කියන්න මං කරලා දෙන්න. ලයිනල් මොකෝ ලාල් මොකෝ. නමේ මැද අකුරු දෙක අයින් කරාම නන් දෙකම එකයි. මට මිස්ටර් ලයිනල්ම හම්බ වෙන්න ඕන. මේ ලියුමක් තියනවා දෙන්න. ඈ? ලියුමක්? මේ අපේ ලයිනල් මහත්තයාට? උතන්ඩියට අපන් වගේ අප්පුච්චා. මොකද්ද කීවේ? එයා ඇත්තට හොඳ වැඩ නෙමෙයි නෝනා. අපේ ලොකු නෝනා හැම දැනගත්තත් නෝනාව ඉහෙ ඉඳන් පට්ට ගහයි. දන්නවනේ ලොකු නෝනාගේ හැටි. සයිස් එක මෙන්න. ආයේ පාරක් දුන්නොත් එයා මාස 6ක් ඉස්පිරිතාලේ. ඈ බත් කාලා හමාරයි. ආ කතයි 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 කතයි. සාරියෙක් උත්තන්දගෙන වයසට ගැලපෙන වැඩද මෙව්වා? අපේ ලයිනල් ලොක්කා තින්පිච්චා වගේ ඉඳගෙන මදි නෑ කරන වැඩ. මං හැබැයි අකුරක් නෑර අපේ ලොකු නෝනාට කියලා. බලන්න ඔයාලා නඩව කොහොමද කියලා. අද එනම් ලයිනල් ලොක්කා ඒකෙදෙනින් බත් කාලා ඉවරයි. මොලේ අමාරුවක් තියනවද? මම නගර සභාවේ ටීඔ. මෙතන අලුත් බිල්ඩින් එකක් හදනවා කියලා අවසර ඉල්ලපු නිසා ඒ ගැන බලම ලිව දීලා යන්න යාවේ. එන්නක ලයිනට නගර සභාවට. අනේ 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 සභාව වෙන්න නෝන මගේ මෝඩ කොහොමද මේ කියපු ඕන මොට්ටල කතාවට අනේ ලොකෝ මාත් යන්න මේ ගැන කියන්න එපා. බිල්ඩින් එකට අවසර නොදුන්නත් කමන්නේ. අනේ අනේ මම ඉතල කිව්වේ නෑ නෝන. අනේ සභාව වෙන්න නෝ. මයන්ත ඔයා ඔය කරන වැඩ හරිද කියලා ඔයා ඔයාගේ හදවතට තට්ටු කරලා බලන්න. මමයි ඒක ඔයාගෙන් හරණ අහන්න ඕනේ. මොකද මං කරපු වැරද්ද? වැරද්දක් කරා නා. මටත් වඩා හොඳරුවා දන්නවදිනේ. මයන්ත, ඔයා හොඳටම දන්නවා ඔයා උත්පලයේ ගෙදර යනට මම පොඩ්ඩක්වත් කැමති නෑ කියලා. ඒක දැන දැනත් ඇයි ඔය එහෙ යන්නේ? අනිත් එක මටත් හොරෙන්. උත්තර නෑ නේද? ඔයා උත්පලගේ ගෙදර ගියේ උත්පල ඔෆිස් එකේ නැති මොකද කියලා බලන්න. උත්පල ඔෆිස් එකේ නැති හේතුවත් මම දන්නවා. මට කිව්වනම් එහෙම මං ඔයගේ ගුබ්බෑන් අසවට රිංගන්න දෙන්නේ නැහැ. අන්න ඒකයි හේතුව. චාමරි පොඩ්ඩක් වැදගත් ගෑණියෙක් විතර කතා කරන්න බලන්න. හරිද? කන් නූගත් මෝඩ පහත් ගෑණියෙක් ව කතා කරන්න එපා මෙතන. හා හා හා. එතකොට මම තමයි නූගත් මෝඩ පහත් ගෑණි. එතකොට උත්පල බුද්ධිමත් උසස් කුලවන්ති. අනේ මේ මයන්ත මගේ ඉවසීමේ සීමාව පන්න ගන්න ලෑස්ති වෙන්න එපා. චාමරි මම වාට වරදක් කරලත් නෑ. උත්පල අපි දෙන්නට වරදක් කරලත් නෑ. උත්පලයි මායි කියන්නේ පොඩි කාලේ දැන් හොඳ යාළුවෝ. ඒ යාළුවට මං කර ප්‍රශ්නයක් වුණාම මං ගිහලා හොයලා බලන්න කියලා යුතුකම් මගේ. හිතේ හොරයක් නැත්තම් මොකටද මට හොරෙන් යන්නේ? හිතේ හොරයක් තියෙනසනේ මං එහෙම යන්නේ. වාගේ තේරුමක් නැති සැකයක් හිතේ දිනින්න. බලාගෙන ගියාම රයන් කියන කතාව හරි. ඒ කියන්නේ රයන් කවදාවත් බොරු කියන්නේ නැති ඇත්ත විතරක් කතා කරන කෙනෙක් කියලාද ඔයා කියන්නද? රයන් කවදාවත් බොරු කියන්නේ නැහැ. ඇත්ත විතරමයි කතා කරන්නේ. එතකොට ඔයාගේ රෑන්ගේ එෆ් එකක් තිබුණා කියන එකත් ඇත්තද? මොකද්ද? මොකද්ද මම තුවා කියන්න හදන්නේ? චාමරි මං ඔයාගෙන් ඇහුවි ප්‍රශ්නයක්. ඔයාගේ රෑන්ගේ එෆ් එකක් තිබුණාද නැද්ද? මොනවාද මම තුවා මේ කියන්නේ? ඔයාට කවුද බොරුව කිව්වේ? එකෙනෙක් බොරුවා. ඔයා ඒක පිළිගන්න කැමති නෑ. නෑ 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 නෑ. මං ඒක කීයටවත් පිළිගන්නේ නෑ. මට මුලින්ම කියන්න කවුද ඔයාට ඔය බොරු කතාව කිව්වේ කියලා විතර. රෙස්ටුරන්ට් එකේ වැඩ ටික ප්‍රදීප්ට බාර දුන්න එක හරි. ඒ වුණාට කලින් මං ඔයාට කිව්වනේ පොඩ ප්‍රදීප්ව ගයිඩ් කරන්න කියලා. මං බලාගන්න ලොකුම. මට මේ ළඟදි ඉඳලා ඔගලගේ ලොකු වෙනසක් පේනවා. මම දන්නේ ඇයිද කියලා. හැබැයි මට එහෙම පේනවා. ඔයගොල්ලන්ගේ කියලා කිව්වේ? ඔගලන්ගේ කිව්වේ ඔයාගේ වාගේ දෙමව්පියන්ගේ. එහෙම දෙයක් නෑ ලොකුම. ඇයි තාත්ති මං තාත්තිට කිව්වේ කැලුම් අය බය ඉන්නේ. උත්පල මොකක් හරි කඩක් අප්පල් වැඩක් කරලා අපි දෙන්නගේ වෙඩින් එක කැන්සල් කරලා දායි කියලා.
ඒකද හේතුව කියලා? එහෙම ප්‍රශ්නයක් තියෙනවා ලොකු මාමේ. පොඩි මාමයි පොඩි නැන්දා දෙන්නම මගෙත් එක තරහෙන් ඉන්නේ. උත්පලව බඳින්න නැතුව වර්ණිය බඳින්න නිසා. ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද ඔයා උත්පලව බඳිනවා කියලා පොරොන්දු වෙලා හිටියද? නැහැනේ. නිකම් මේ බොරු බයක් නේ. තාති මේ සැරි උත්පලව මොනාරි කරොත් එහෙම මාව නතර කරන්න හදන්න නම් එපා. ඔයාලා දෙන්න මොනවා වුණත් කිසි ප්‍රශ්නයක් දාගන්න යන්න එපා. මුලින්ම අපි වෙඩින් එකේ වැඩ ඉවර කරගෙන ඉමුකෝ. එතකොට තාත්ති කියන්නේ උත්පලා මොන දේ කළත් අපි කටවාගෙන බලාගෙන ඉන්න ඕනේ කියලා. මේ ඒව මම යම්මි බලා ගන්නවා. ඔයාලා දෙන්න ප්‍රශ්න වලට පැටලෙන්නේ නැතුව ඉන්න කියලායි මම කියන්නේ. එහෙනම් ඉතින් කමක් නැහැ. නේද කැලුමයි. ඔන්න තාත්ති කලින්ම කියලා තියන්නේ. මොකද්ද? මොකද්ද කියලා අන්නේ? උත්පලා මොනාරි දෙයක් කළොත් එහෙම තාත්තිගේ පිළිගන්න බෑ. නිකන් හිටියා මොනාරි කිව්වොත් එහෙම ඒ ලොකු බොරුවක්. ඔන්න දැම්මම තේරුම් ගන්න. එකෙන් වා පිළිගන්නවා රයන් මට කියපු කිසිම දෙයක් බොරු නෙමෙයි කියලා. මං වාට බොරුවක් කරන්න හිතුවේ නෑ මයන්ත. හිතුවද නැද්ද කියලා මම දන්නේ නෑ. හැබැයි චාමරු වමට බොරුවක් කරා. තාමත් රයන් ඔයාගේ බිස්නස් පාට්නර්. මාව මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න එපා මයන්ත. හරි. අපි දෙන්න අතර ෆෑ එකක් තිබුණා. ඒත් ඔයාව හම්බ වෙන්න කාලෙකට කලින්. චාමරි මට ඒක ප්‍රශ්නයක් නෑ. මට තියෙන එකම ප්‍රශ්න තමයි ඇයි වා මට මේ ගැන නොකියුවේ? මම මොනවද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? I'm sorry man. Extremely sorry. මම පිළිගන්නවා. මගෙන් ඔයාට උනේ ලොකු වැරැද්දක් කියලා. චාමරි මං ඔයාට නොකිය උත්පලා ගෙදර යන්නේ ඔයාගේ හිතේ උත්පලා ගැන සැකයක් තියෙන හින්දා. හැබැයි කවදාවත් මට රෑන් ගැන සැකයක් තිබිලා නෑ. ඒත් ඔයා මට බොරු කරා චාමරි. මං එහෙම කරේ ඔයා මගෙන් ඈත් වෙයි කියලා තියෙන බය නිසා මයන්ත. මොකද මං දන්නවා ඔයා මාව මැරි කරන්න කැමති උනේ ආන්ටිගේ කීමට කියලා. ඉතින් ඒ ආස්සේ මං රයන් ගැන ඇත්ත කිව්වා නම් එහෙම ඔයා ඒක ආන්ටිට කියලා මගෙන් ඈත් වෙයි කියලා මට බය හිතුණා මයන්ත. එහෙමනම් ඇයි ඔයා රයන්ව බිස්නස් පාර්ට්නර් කරගෙන ළඟ තියාගත්තේ? එකට ඩිනර් අවුට් යනවා. එකට ඇවිදිනවා. මොකද්ද මේකේ තේරුම? එයා මාව අතෑරලා දාලා සේරත් එක්ක ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ මං එයාව අමතක කරලා දැම්මා. ඒත් ඊට පස්සේ එයා ලංකාවට ඇවිල්ලා මගෙත් එක්ක හිටපු ෂේන්ව බය කරලා අයින් කරලා දැම්මා. රයන් මගෙන් ඉල්ලුවේ එකම එක දෙයක් විතරයි. එයාව හොඳ යාළුවෙක් කරගන්න කියලා විතරයි. චාමරි ඔයාව දාලා වෙන කෙල්ලෙක් එක්කගේ මිනිහෙක්ව ඔයා මොකටද හොඳම යාළුවා කරගත්තේ? හොඳම බිස්නස් පාර්ට්නර් කරගෙන මොකද්ද මේ? මම බෑම කිව්වා. ඒත් පස්සේ එයා මාව බ්ලැක්මේල් කරන්න හැදුවා. එයා කියන විදිහට කරේ නැත්තම් හැම දෙයක්ම ඔයාට කියනවා කියලා. චාමරි රයන් වාට ඇත්තටම ආදරේ. එයා ඔයා එනකම් බලන් ඉන්නවා. ඔයා ගැන ගොඩාක් හිතනවා. බෑ 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 මයන්ත. එයා මොනවා හිතුවත් මට කමක් නැහැ. මං එයාව අමතක කළා ගොඩක් කල්. මයන්ත මට ඕනේ ඔයාව විතරයි. ඒත් දැන් එයා ඔයාට ඇත්තටම ආදරේ නා. එක සැරයක් දාලා ගිය කෙනෙකුට ආපහු මාව දාලා යන්න බැරිද? මට එයාව එපා මයන්ත. පුළුවන් පුළුවන් වෙලාවට ගිහින් අර හොටෙල් එකේ වැඩ ගැන හොයලා බලන්න. පුතාටත් ඉතින් ඒව ගැන එච්චර උනන්දුවක් නැහැනේ. මටත් ඉතින් උනන්දුවක් ක්‍රියේට් වෙන්නේ නැහැ. අක්කා මවුස් එක ක්ලික් කරන ඉඳන් මම සෙන්ඩ්ලා view කරන්න ඕනේ. නෑ ඕනේ නෑ. ඔයාටත් ඉතින් ওই වැඩ ගැන එච්චර තේරෙන්නේ නැහැනේ. මෙයාගේ ලෙතන පිස්සු විකාර දොඩනකොට මේ මිනිස්සු බලයි මොකද මේ කියලා. මමත් ඒකද ලයි. ඔය unsuccessful wedding එකට දායක වෙලා පවක් ක්‍රියේට් කරගන්නවට වඩා මම නම් ඒකට ලයි. මොකද්ද ඔය කියන කතාවල තේරුම? අක්කේ ඒ මාර්ග පුල්ඩෝසර් ප්‍රොෆයිල් එක එnde endම zoom වෙනවා. මයන්ත බඩේ බෝම්බයක් ඇටච් කරගෙන ඒ ෆුල්ඩෝසර් ප්‍රොෆයිල් එකට ජම්ප් එකක් ප්ලේ කරනවා. ඒත් අක්කේ මයන්ත විතර බ්ලාස්ට් එකෙන් ඩීඇක්ටිවේට් වෙලා නවතින්නේ නැහැ. මේ මුළු පළාතම බ්ලාස්ට් වෙනවා. මං ඔයාලට කියලා තියෙනවා නේද චාමරේ දුවට විරුද්ධව මාත් එක්ක වචනයක්වත් කතා කරන්න එපැයි කියලා. අනිත් එක පුතාගේ ඔළුව අවුල් කරන්නත් එපා ඔය විකාර කියවලා. අක්කේ
අක්කා අප්ඩේට් වෙන්න. අක්කා අන්ලයික් නම් මම්මගේ කටට ඉබ්බෙක් ඇටච් කරගන්නද? ආ මයන්තගේ ඔළුව අන්ඉන්ස්ටෝල් වෙන්නේ මන් දෙන කමෙන්ට් සඳ නෙමෙයි අක්කේ. ඔයා කියන්නේ චාමරේ බැඳව මයන් තවුල් දෙයි කියලාද? නෑ 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 මං එහෙම දෙයක් ෂෙයා කරේ නෑ. සෝරි 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 සෝරි. අපේ වාගේ ප්ලේ වෙන සැර හන්සියෝ මට චට්නි ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරගන්න විදියක් නැහැ බයිසිකලේ නැතුව. ඇයි ඉතින් ඔයා බයිසිකලේ දාලා දීවේ? අරගෙන මදුවන්නේ නේ තිබුණේ. අර 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 වෛරස් කාර පෙන්ටියන් 1 මැෂින් එක අතිවේගී ඉන්ටර්නෙට් එක වගේ පොල්ලක් ඇටච් කරගෙන මන් දිහාට ෆෝවර්ඩ් වෙද්දී ඔයා මට කියන්නේ බයිසිකලේ අරගෙන දුවන්න කියලාද? අනේ තිලක්කායේ තාත්තා හොඳටම මටත් ගැහුවා. ඔයා ආයේ මෙහි ආවොත් එීම මට පේන්න ඔයා අපේ දෙල් ගහේ එල්ලනවායි කියලා කිව්වා. අන්තර් ජංජාලයයි. එහෙනම් ඔයා ඔය බයිසිකලේ ඇටච් කරගෙන මගට ෆෝවර්ඩ් වෙන්නකෝ. මේන් වැන්දා තිලක්කායේ මට නම් බෑ. මොකද ඔයාගේ බයිසිකලේ අපේ බිත්තියට හේතු කළ බලාගෙන ඉන්නවා තාත්තා ඔයා එනකම්. අම්මනා කැටේ මට ඔයාව විවෙන්නත් ඕන. බයිසිකලේ ඇටච් කරගන්නත් ඕන. අපි දෙන්නව අපේ තාත්තා කවදාවත් තේරුම් ගන්නේ නැහැ තිලක්කායේ. මේ ඔයා ෂෙයා කරන්නේ මං වගේම නෑ. මම්මේ කිව්වේ අපේ තාත්තා තේරුම් ගන්නේ නැණි අපි දෙන්න අතර තියෙන්නේ යාළුකමක් කියලා. එයා හිතන්නේම අපි දෙන්න අතර තියෙන්නේ මේ ආදර සම්බන්ධයක් කියලා. පිස්සුනේ. මේ මේ ඔය පෙන්ටියන් 1 මැෂින් එක ප්‍රොෆයිල් එකේ ඔෆ්ලයින් වෙන දවසක් නැද්ද? මට ලොග් වෙලා මගේ බයිසිකලේ ඇටච් කරගෙන යන්න. හරි තාත්තා නේ දවස බලලා මම ඔයාට කියන්නම්කෝ. එතකොට එහෙනම් ඔයා ඇවිල්ලා බයිසිකලේ අරගෙන යන්න. හරි හරි මම සෙන්ඩ් වෙන්න. එයා ඔෆ්ලයින් වුණාට ගමන්නේ නැහැ. ඔයා ඔන්ලයින් ඉන්න ඕන. හරිද? හරි 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 බලමු බලමුකෝ. මේ තාත්තා එනවා. මං ඉන්නම් තියන්නම්. මොකද්ද අන්තිමට කිව්වේ? එයා ඔන්ලයින් වුණාද මෙයා ඔන්ලයින්ද මොකද්ද? මටත් හරියට තේරුන්නේ නැහැ තාත්තේ. අඥානෙක් දන්න සිංහලයක් කතා කරන්නේ නැතුව නිකන් පිස්සෙක් වගේ අපබ්‍රංශ දොඩවනු. ආදින්කු ඉලකවතාවි. එක අතකට පව් තාත්තේ. නෑ ඉතින් මම්මේ කිව්වේ ඉතින් ඒ මිනිහසේ ඉතින් අපට වරදක් කළා නෑනේ. ඒතර වරදක් කළේ මමද? ඌ සුදනා. මම දුදනා. මන් දන්නව ඌ වෙන අරමුණ මොකද්ද කියලා. ඒ සෙල්ලම් හරියන්නේ නැහැ මගෙත් එක්ක. තේරුණාද? ලොකු වෙනසක් වගේ දෙයක් සිද්ධ වෙනවා වගේ දැනෙන්නේ නැද්ද කල්පනි මිස්? මොන වගේ වෙනසක්ද? නෑ නිකන් අර ඉස්සර මේ ඔෆිස් එකේ තිබුණ අර සිරියාවන්ත ගතිය ඩිංග ඩිංග අඩු වෙනවා වගේ එකක් එහෙම. එහෙම දෙයක් නම් තියෙනවා තමයි රූපසිරියයි. අර මයන්ත සර්ගේ වෙඩින් එකෙන් පස්සේ සිද්ධ වෙන දේවල් වල පෙර නිමිති පේනවද මන්දා? උත්පලා වැඩි ඔෆිස් එකට එන්නේ නැති හින්දා අපිට එහෙම දැනෙන්නේ රූපසිරියයි. සර්ිනෙත් ලොකු කලකිරීමකින් වගේ. කියනකොටම සර්. Good morning. Good morning sir. Good morning sir. කල්පනි අද උත්පලා වැඩ දෙන ගන්න නැහැ. පොඩ්ඩක් මෙතන වැඩ ටික බල කරන්න. උත්පලා මිස් කතා කරාත් සර්. කතා කරා. එයා ප්‍රශ්න ගොඩක් ඉන්නේ. ඔෆිස් එකේ වැඩ කරන්න පුළුවන් තරම් මානසිකත්වයක් ගන්නෑ. අපිට කරන්න පුළුවන් දේක් තියෙනවා නම් සර් ඕනම දෙයක් කරනවා සර්ුයි උත්පලා මිසු වෙනුයි. මම උත්පලා වෙනු? මං කිව්වේ සර් මේ දැන් අපි සර් වෙනුනොත් අපිට කරන්න පුළුවන් ඕනම දෙයක් කරනවා. උත්පලා මිස් වෙනුනොත් කරන්න පුළුවන් ඕනම දෙයක් කරනවා. මං ඒත් ඉති වෙන දෙයක්. එහෙම දෙයක් වුණා නම් ඉතින් සර් විතරක් නෙමෙයි අපිත් වාසනාවන්තයි. ඒ මොකද?
නෑ ඉතින් සර්ට හොඳ නෝනා කෙනෙක් ලැබෙනවා වගේම අපිට හොඳ හාම්පුතෙකුත් ලැබෙනවානේ මං දන්නවා චාමරි මෙතෙන්ට එනවාට උගුල වැඩි කැමැත්තකින් නෙමෙයි ඉන්නේ කියලා සර්ට හොඳක් වෙනවා නම් අපිට මොකක් වුණත් කමක් නැහැ සර් මොකද මේක අපේ රස්සාව ඒත් සර්ට තියෙන්නේ සර්ගේ ජීවිතයට වෙන්නේ හොඳක්ද නරකක්ද කියන ප්‍රශ්නේ එන විදියට මුණු දෙනව හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා. එහෙම කියන්නේ පාස සමහර විට චාමරි මිස් සර් හිතනවට වඩා ගොඩාක් හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර එහෙම වෙන්නත් පුළුවන්. ඒක නෙවෙයි සර්. මම උත්පලට කෝල් එකක්වත් දුන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්න අස්සේ අපිත් කෝල් කරන්න ගියාම යාට ඒ කරදරයද දන්නේ නැහෙනි. ඔව් ඒක හොඳයි. එයාට මේ වෙලාවේ වුණේ හොඳ මානසික නිදහසක්. අපි යාට පොඩ්ඩක් නිදහස ඉන්න දෙමු. මම යනවා. හොඳයි සර්. මිනිස්සු පව් වැඩ කරද්දී පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ නන්දා ඒව බින්දවන්න වෙනවා කියලා. අපි තුන්දෙනාම එකතු වෙලා මොන හරි ලොකු පවක් කරලා ඇති ජය. ඒකනේ අපි තුන්දෙනාට මෙහෙම බින්දවන්න සිද්ධ වුනේ. හේනකෙක්වත් බලාපොරොත්තු නොවන විදිහට තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නන්දා. අම්මේ මයන්ත සර්ගේ වෙඩින් එකට තව වැඩි දවසක් නැහැ. මම මෙහෙම ගෙදෙට් වෙලා ඉන්න එක හරි නැහැ. ඒක නම් එහෙම තමයි. ඒ වුණාට මයන්ත පුතා දන්නවනේ ඔයා ඉන්නේ තත්වේ. අනිත් එක මේ කපුලක් බැරුව කොහොමද යන්නේ? මොනවා සුදු පුත්තේ කල්පනා කරන්නේ? ඒ වුණාට ජය මන්නම් කැමති සුදු පුතා ඔෆිස් යනවනම්. ඒ මොකද? ඔෆිස් ගියාම සුදු පුතා මොන හරිම කරනවනේ. එතකොට ඔය අනම්ම නම් කල්පනා කරන එක නවතිනවනේ. ඒක නම් ඇත්ත සුදු පුතේ. මටත් ඕනේ මේ හැම දෙයක්ම අමතක කරලා ඉන්න තමයි. ඒත් ඒක හිතන තරම් ලේසි නෑ අම්මේ. උත්සාහ කරන්න සුදු පුතේ. මාමලා නිකන්වත් කතා නොකරේ. අපිට සාධාරණයක් කරන්න බැරි නිසා වෙන්න ඇති. අර කතාවක් තියෙනවානේ පහත්තරින් ඇයි ගලා ජලය කියලා. මේ වෙලාවේ අපි පුළුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ සුදු පුතේ. ඔයා හෙට උදේ ඔෆිස් යන්න. මේ ප්‍රශ්න කිසි දෙයක් එතන කියලා කතා කරන්න එපා සුදු පුතේ. ඕ සුදු පුතේ ගේ ගින්දර පිටට දෙන්න ඕනේ නෑනේ. කරදරයකදී හිනා වෙන මිනිස්සු එතන නෑ අම්මේ. ඒක වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා එහෙ ගිහිල්ලා මේ දේවල් කතා කරනකොට හිත හදාගන්නේ කොහොමද? කරන දේක් බුද්ධිමත් වෙ හිතලා කරන්න සුදු පුතේ. ඔයාට කවුරු නැති වුණත් අම්මයි තාත්තයි ඉන්නවා. රයන් දැන් ඔයාලට සතුටුයිද? චාමරි ඉඳගන්න. මෙතන අපි දෙන්න විතරක් නෙමෙයි ඉන්නේ. ඔයා වගේ සෞතු මිනිහෙක් එක්ක වාඩි වෙන්නවත් මං කැමති නෑ. හරි කූල්. ඉඳගන්න මුලින්. හරි. දැන් කියන්න තියෙන දෙයක් හෙමින් කියන්න. හරි? ඔයා කවුද කියලා මං අද තමයි හරියටම දැනගත්තේ. මං හිතන්නේ මං කවුද කියලා හරියටම ඔයා තාමත් දන්නේ නැහැ. මොනවද ඔයා හිතාගෙන ඉන්නේ? ඔව්. මම මයන්තට ඇත්ත කිව්වා. මයන්තත් මට ඇත්ත කිව්වා. මයන්ත ඔයාට මොනවා කිව්වත් මට වැඩක් නැහැ. ඒත් ඔයා මොකටද මයන්තට මේ දේවල් කියන්න ගියේ? මට ඕන නිසා. ඒ මොකද්ද ප්‍රශ්නේ? රයන් ඔයා හිතන දේ කවමදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. ගම් බොරුවට සවුත්තු නොවි පැත්තකට වෙලා ඉන්න. චාමරි, ඔයා මං ගැන දුක් වෙන්න එපා. ඔයා ඔයා ගැන හිතන්න. මයන්ත ඔයා කියපු දේවල් ගණන් ගත්තේවත් නැහැ. රයන්, ඔයාට බෑ කවමදාකවත් අපේ වෙඩින් එක කැන්සල් කරන්න. එහෙම හිතන්න එපා චාමරි. උත්සාහවන්තයා ජය ගන්නේ කියලා පරණ කියමනක් තියෙනවා අහලා ඇතිනේ නේ. හැබැයි ඉතින් එක අතකට ඔයා මට කරේ ලොකු උදව්වක්. දැන් ඉතින් මට මයන්තර හංගන්න දෙයක් නැහැ. එයා මංගල හැම දෙයක්ම දන්නවා. එහෙමද? එහෙමනම් ඔයා සතුටු හිතෙන තවත් දෙයක් මට කරන්න පුළුවන්.
ඒ මොකද්ද? මයන්තට කිව්වා වගේ හැම දෙයක්ම සමම්මලිය ආන්ටිටත් කියන එක. නේතු ඔයා පුදුම වෙයි මෙදා සැරි උත්පලන් උනාද කරන්න යන්නේ කියලා දැනගත්තොත්. උත්පලා උත්පලා උත්පලා. මොකක්ද අනේ ඔය උත්පලාව අමතක කළා දාලා ඔයාගේ වෙඩින් එකේ වැඩ කඩුත් ටික බලා ගන්නකො. මං ඉන්නේ ලොකු ප්‍රශ්නක නේතු. උත්පලා මෙදා සැරේ යදන්නේ කැලුම් අයගේ නම කැත කරලා අපි දෙන්නගේ වෙඩින් එක කැන්සල් කරලා දාන්න. මොකද්ද? මොකක්ද දැන් එයා කරලා තියෙන්නේ? එයා මොනාද නොකලේ? පුළුවන් තරම් try කළා කැලුම් අය රවට්ටගෙන එයාගේ කරේල් එන්න. අන්තිමට එයා දැනගත්තා යාරේ කරන්න බෑ කියලා. දැන් කැලුම් අයට අපහාස කරන්න ලොකු බොරුවක් හදාගෙන. බොරුවක්? මොකද්ද බොරුව? උත්පලා කියනවා එයා කැලුම් අය නිසා pregnant. ඇයි? ඇයි දැන් ඔය විදිහට බලන්නේ? දැන් ඔයා ඔය කියන්න දන්නේ කැලුම් අයිය විශ්වාස කරන්න එපා කියලාද? වරුණි, ඔයා කෝකටත් පරිස්සම් වෙන්න. මේ දැන් ඉඳලා ඔයා කැලුම් අයියගෙන් ඈත් වෙලා ඉන්න. නේතු, ඔයා මොනවද ඔය කියවන්නේ? හා? ඔයා කියන්නේ උත්පලා කියන්නේ ඇත්ත කියලාද? එයා හදන්නේ අර දඹුල්ල ජානිකී වල කරපු දේ මෙතනදිත් කරන්න. නෑ වරුණි. ඔයා හිතුවක් කරනෝවි මං කියන දේ අහන්න. උත්පලා එහෙම කිව්වා නම් ඒක එහෙම තමයි. නේතු, ඔයා මොනාද මේ කියන්නේ? හා? ඔයා කියන්නේ උත්පලා කියන කතාව ඇත්ත කියලාද? හා? ඔයා මොනාද කියවන්නේ කියලා ඔයා හොඳටම දන්නවද? මගේ කැලුම් අයියා ගැන ඔයා ওই විදිහට කතා කරන්න එපා. මේ අහන්න වරුණි. ඔයාට වඩා හොඳට මං උත්පලා ගැන දන්නවා. ඒකයි මං එහෙම කියන්නේ. ඔයා කලබල වෙන්නේ නැතුව ඉවසීමෙන් මේ ගැන හොයලා බලන්න. මං ඔයාගේ හොඳට කියන්නේ. අම්මලා මේ ගැන දන්නේ. නේතු. එන්න එන්න මෙයාලගේ වෙඩින් එක ලං වෙනවා. ඔයත් ලෑස්ති නේද? ඔව් ආන්ටි. ඔන්න එදාට දෙන්නම ලස්සනට ඉන්න ඕනේ. තාත්තා දැන් ඔය මොනවද කරන්න හදන්නේ? මට හිතයි ඔකව ගස් බඳින්න. අනේ තාත්තේ මේ ඔය මනුස්සයට බයිසිකලිය අරගෙන යන්න දෙන්න. ඉරිම කරොත් ඌ මට්ටු වෙන්නේ. තාත්තේ මේ මනුස්සයා කෝල් කරපු වෙලාවේ කිව්වා මං තාත්තා ගෙදර නෑ කියලා. හවස් වෙලා එන්න කියලාත් කිව්වා. මං එහෙම කිව්වේ එයා බයි බයිසිකලිය අරගෙන යන්න එන්න ඇති වෙයි කියලා හිතාගෙන. අනේ පව් තාත්තේ ඔන්න ඔය මනුස්සයට බයිසිකලිය අරගෙන යන්න දෙන්නකෝ. හන්සිකා හන්සෝ ප්‍රොෆයිල් එකේ කවුද ඔන්ලයින්ද ඔෆ්ලයින්ද? තිලකයි මං ඇතුලේ හිටියේ. මේ ඔයාගේ කටහඬයි එළියට ආවේ. මේ තාත්තේ එන්න කලින් බයිසිකලිය අරගෙන ඉක්මනට යන්නකෝ. ප්‍රොෆයිල් එකට ලොග් වෙන්නේ නැහැ කියලා. අනේ
තිලක් අයියේ ඔයාගේ පන ප්‍රොෆයිල් එක බේරලා සෙන්ඩ් කරන්න හැදුවට පස්සේ ඔයා ඉතින් මරු කඩරමනේ ලොග්ුනේ. ඔයා ඔයා මගේ ලැන්ග්වේජ් එක කොපි පේස්ට් කරානේ. අනේ තිලක් අයියේ මට වැඩ තියෙනවා. සුදු පුතේ නැගිටින්නකෝ. මම පාන්දරම නැගිටලා කිරිබතක් හැදුවා. අපි බෙල්ලන්විල බෝධියට ගිහිල්ලා කිරිපිඩු පූජාව කරලෙමු පුතේ. දැන් වෙලා කියදම්ම? දැන් පාන්දර 4ට විතර ඇති. එළිය වැටෙන්න කලින් කිරිපිඩු පූජාව කරන්න එපේ. හරි අම්මේ. මම ඉක්මනට ලෑස්ති වෙලා එන්න. මම ට්‍රයිෂර් එකකට එන්න කිව්වා. එහෙනම් හිමීට ලෑස්ති වෙලා තේකත් බොන්නකෝ. තාත්තත් එනවද අපිත් එක්ක පන්සල් යන්න? ඔය දෙන ගිහලා එනකෝ. මම අද උදේ 7 වෙනකොට ඔෆිස් එකේ ඉන්න ඕනේ. පුතේ කකුලේ අමාරු අඩු නැත්තම් අපි බේට් ටිකක් ගමු. ඕනේ නෑ අම්මේ. දැන් තිබුණට වඩා අඩුයි. ඔය තෙල් ගගා ඉඳලා හරියන්නේ නැහැ. ડોක්ටර් කෙනෙකුට පෙන්නලා එක්ස්රේ එකක්වත් අරන් බලන්න. අපි තව දවසක් දෙකක් බලමු තාත්තේ. නිකමටවත් අයියලා කතා කරේ නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ කැලුම් පුතාගේ තීරණේ පිළි අරගෙන වෙන්න ඇති. ඔය හැම දෙයක්ම අමතක කරලා පිරිසිදු සිතින් පන්සල්ට යන්න. එහෙම අමතක කරලා දාන්න පුළුවන් දෙයක් නෙමෙයි ජය මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. උනා පුළු අම්මට තුගේ දරුවට වැඩිය වටින දෙයක් නැහැ කියනවානේ. කැලුම් මොනතරම් අමනුස්සකම් කෙරුවත් හුඟක් වෙලාවට දෙමපියෝ ගන්නේ තමන්ගේ දරුවන්ගේ පැත්ත. අයියා හැමදාමත් කතා කරේ අසාධාරණයට විරුද්ධව සාධාරණ පැත්තට. මිනිසෙත් කියන ඒවා සැරින් සැරේ වෙනස් වෙන්න පුළුවන් නන්ද. ඔය ප්‍රතිපත්ති රකින්නයි කියන මිනිස්සු අතින්ම ප්‍රතිපත්ති කැඩෙන්න පුළුවන්. සුදු පුතේ අපි අන් ලෑස්ති වෙන්න. දැන් ඉතින් අපිට ඔය කාගෙන්වත් වැඩක් නැහැ. ඔව් මම. මට අම්මයි තාත්තයි හිටියම හොඳටම ඇති. ඉන්න. ඔයා මොනවා කිව්වත් පුතේ ඔයාගෙන් සුදුදුවට වෙච්ච වැරද්ද වහන්න බෑ. ඔයාට සුදුදුව බඳින්නම වෙනවා. මම අකමැති නම් මාව බලෙන් බඳින්න බෑ. ඒක ඇත්ත. හැබැයි ඉතින් තාත්තගේ වචනට ඉහලින් යන්නත් බෑ. ඒක නම් අම්මට ප්‍රශ්නයක් නෑ. මං උත්පලව නොබද හිටියෝ. මං එහෙම කිව්වේ නෑ ලොකු පුතේ. හැබැයි ඔයා උත්පලව නොබැඳුත් ඒක ඔයාගේ ජීවිත කාලෙටම ලොකු කැලලක් වෙයි. ඔයාගේ දරුවෙක් උත්පලා ළඟ ලොකු මහත් වෙtti. වරුණිත් එක කිසි දෙයක් නොවුන ගානට ජීවත් වෙන්නේ කොහොමද පුතේ? එයාට කිසිම මොනාවක් නැහැ මේ ප්‍රශ්නේ විසඳගන්න. මොනවද ඔයා කියන්නේ? කියනවා බලන්න මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා. ලොකු පුතේ මාව කේන්දි ගස්සන්න එපා. එපාර මොකද? තමුන්ට ඒක ගැන කතා කරන්නවත් අයිතියක් නැහැ. දෙන්නත් මේ
අටවා ගන්නවා. කරන්න ඕන විදිය මං කියලා දෙන්නේ ඒ විදියට වැඩ කරනවා එච්චරයි. අපි කොහොමද මෙයාව පලෙන් බන්දලා දෙන්නේ? මෙයා පොඩ්ඩක්වත් උත්පලාට කැමති නැහැ. මං කිව්වනේ. මට එයාගේ කැමැත්තෙන් අකමැත්තෙන් වැඩක් නැහැ කියලා. ලේසි වෙන්නේ නැහැ. පත්මා. ඇයි දරුවා අපිට මේ විදියට කරන්නේ? අපි මොන අඩුපාඩුවක් කළාද? එක වේලා බඩගිනි දීලා දිනවල මේ දෙන්නා නෑ. දරුස් පහත් වෙනකොට ඒ දේවල් අමතක වෙනවා. දරු හිතන්නේ එක පාරටම කරදරු උසුණයි කියලා. එහෙම හිතලා ඒගොල්ලන්ට ඕන විදිහට වැඩ කරන දෙමව්පියෝ ගැන අපමණ රේන් වතරම්වත් හිතන්නේ. පූජාව හොඳට කෙරුණා නේද පුතේ? දැන් හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා නේද? ඔව් අම්ම. ඒ සිද්ද වෙච්ච දේවල් මතක් වෙද්දි ආයෙමත් ඇවිලෙනවා. දැන් ওই දේවල් කල්පනා කළා වැඩක් නැහැ නේ පුතේ. ඔයාට කවුරු නැත තමයි තාත්තා ඉන්නවනේ. ඔය ලැබෙන ඉන්න දරුවා අපි දෙන්නට බරක් නෙමෙයි. ඒකත් මට දරා ගන්න බැරි දුකක් අම්ම. දහ දුක් විඳලා කිසිම අඩුපාඩුවක් නැතුව ඇස් දෙක වගේ අම්මයි තාත්තයි මාව බලාගත්තා. එහෙම කරපු මගේ අම්මටයි තාත්තටයි සතුටක් සැනසීමක් දෙන්න මට වාසනාව නැති වුණා. මිනිසුන්ට නරක කාලෙට මේ වගේ දේවල් නෙමෙයි මීට වඩා දේවලු සිද්ධ වෙනවා පුතේ. දැන් ඉතින් ඕවා ගැන කල්පනා කළා කලකිරිලා වැඩක් නෑ නේද? අපි මේ ටික පයින්ම යමු අම්මි. එපා සුදු පුතේ වගේ කකුල අමාරුයිනේ. අපි අර ඉස්සරහින් ට්‍රයි ෂෝ එකක් ගමු. ඉස්සරහට අපිට යන්න තියෙන සැප පහසු ගමනක් නෙමෙයිනේ. ඒක කටුක අමිහිරි ගමනක්. එහෙම කියන්න එපා පුතේ. කන්දක් නැග්ගොත් පල්ලමකුත් තියෙනවා. කැලුම් අයියා මාවයි දරුවවයි බාර ගන්න අකමැති වුණොත් අපි මේ පළාත දාලා කොහේ හරි ඈතකට යමු අම්මේ. එයි අපි යන්නේ පුතේ. එහෙම වුණොත් කැලුම් පුතා නේද වෙන පළාතකට යන්න ඕනේ. එයාට එහෙම ලැජ්ජාවක් තියෙනවා නම් එයා මෙහෙම දෙයක් කරයිද අම්මේ? තාත්තගුණත් අහලා අපි හොඳ විදියක් කරමුකෝ පුතේ. අපි දන්න අඳුරන කවුරුත්ම නැති පළාතකට යමු. එතකොට අපිට දරුවට කියන්න පුළුවන් එයාගේ තාත්තා මැරුණා කියලා. හැබැයි අම්මේ මේ දුෂ්ට මිනිස්සු පාර තොටේදී හම් වෙන මේ පළාතේ නම් මට ඉන්න බෑ. සුදු පුතේ තමන්ගේ දරුවට ඒ බොරුව කියන්න එපා කවදාවත්. කවදා හරි දවසක ඇත්ත දැනගත්තාම ඒ දරුවෝ ඔයාගෙනත් වැරදියට හිතයි. ඔව් මං එයාට ඇත්ත කියනවා. මං එයාට කියනවා කවදාවත්ම තාත්තගේ පාර නම් යන්න එපා කියලා. සුදු පුතේ මේ හැම දෙයක්ම වෙන්නේ කැලුම් පුතා ඔයාව බාරගත්තේ නැත්නම් නේද? වැඩි බර තියෙන්නේ ඒ පැත්තට නේද අම්මේ? අනේ සුදු පුතේ දැන් ওই දේවල් හිතලා පිරිසිදු වෙච්ච හිත කිලිටි කරගන්න එපා. ඉස්සරහට වෙන දේවල් වල ශක්තිමත් වූ මූණ දෙන්න පුතේ. වෙන්න ඕනේ ඒකනේ. අපියා පැතුම්